नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स බුදුරජාණන්සේම දේශනා කරන සෝණ ස්වාමීන් වහන්සේට වීණාව තද කරොත් ස්වරවල හඬ එන්නේ ලිහිල් කරොත් හඬ එන්නේ එක ස්වාමීන් වහන්සේ කියන්නේ අපි අර කැසුරු කරපුවා ඉන්න හැම මේ හරිම වේගෙන් ඉන්නවා ඒ කියන්නේ කාත් එක කතා කරන්නේ නැහැ මේ වැඩි යන්නේ නැහැ හැබැයි බැලන්ස් නැහැ මොකද බැලන්ස් නැති කියන්නේ එළියට දාපු ගම අර chimpanzee නැත වඳුරව එළියට දැම්මා අහුවෙන කූරණ ඊට පස්සේ. ඇයි පුරුදුනේ? කන්න ඕන කොච්චර කිව්වත් ගුරුවරු තේරෙන්නේ නැහැ සමහර අයට. ඒක කාලම් බලන්න. එතකොට සැපද දුකද කොහොමද සනීපද ගිහි ජීවිතේ කියලා ඒ ගිය කෙනා තමයි දන්නේ. ගෙදර ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ. මොකෝ යන්නේ දිගටම හිටියේ ගෙදරනේ. දානේ වළඳලා වැඳුම් ලබලා බණ කියලා පුටුවල ඉඳන්. ආයි බිමට වැටුණම තමයි ඒකේ තියෙන හානිය තේරෙන්නේ. බල්ලෙක්වත් ගණන් ගන්න. හත පහකට ගණන් ගන්න. අර මම හැමදාම කියන්නේ දර පලන්න තමයි වෙන්නේ. රෙදි? රෙදි හොදන්න වෙන්නේ. සමහර නෝනලා දෙන්නේ කෙලින්ම රෙදි හොදා. දැන් අපි තුම මේ ආරණ්‍ය වාසී සයන්නාස කෙනෙක් නුවන් මහත්තයා මේ ඉගෙන ගන්න නැහැනේ ශිල්ප ශාස්ත්‍රව මොනවද? මැකැනික් වැඩවත්, කරන්ට් වැඩවත් කිසිම වෘතියක් දන්නේ නැහැ අත්තටම කිව්වොත්. දැන් ඒක කරලාවිල්ලා මහනොත් ක්‍රියක් වාසියක් තියෙන. හැබැයි අපි ගත්ත තරුණ කාලේ සාමාන්‍ය ඉගෙන ගන්න කාලේ මහාන වෙච්ච කෙනා ආරණ්‍ය වාසී වුණේ යාට මුකුත්ම දෙයක් මොනවද දන්නේ? එකම දේ දන්නේ දානෙ වන්දන දන්නෝ බණ කියන දා. හරිද? දැන් බණ කියන විතරක් දන්න තරුණ සාමණේස කෙනෙක් ගෙදර ගියොත් ගස් නගින්නත් බෑ. ඇයි? පොල් කඩලවත් ජීවත් වෙන්න ගහකට නගින්න බෑනේ. දැන් දන්නේ නැහැ. කම්කරු වැඩක්වත් දන්නේ. ගොඩක් වෙලාවට අපි දකලා තියෙන සිකියුරිටි තමයි වෙන්නේ. මොකද්ද වෙන්නේ? ඒක පුළුවන් බලන් ඉන්න තියෙන. යන දිහා එච්චර ඇති. එතකොට භික්ෂුවක් සිකියුරිටි වුණාට පස්සේ තත්ත්වෙ මොකක්ද? අපේ දායකයෙක් කියලා දැක්කොත් කවදා හරි අපේම සවන්නන්ස කෙනෙක් ඉන්න වෙලා ඉන්නවා. මොකෝ පපුව පැලේද නැද්ද? දුක ඇති වේද නැද්ද? දැන් අපි දැකලා අපිට ගානක් නැහැ ඒවා. නමුත් අපේ දායකයෝ ටික අමුතුයිනේ ඔක. නමුත් කන්නේ මොකක්ද? පරිප්පු. හිත හදාගත්තේ නැති නිසා අන්න දුක් වෙනවා. ඉතින් එක දවසක් ඔය ස්වාමීන් වහන්සේලා තරුණ ස්වාමීන් වහන්සේලා පිරිසකුත් එක්ක කුඩා අවුරුදු 7ක විතර ස්වාමීන් වහන්සේලා ටිකක් මේ ගමේ වඩින වෙලාවේ බොහොම මේ විරූපී මිනිස්සේ හරියට කිව්ව වඳුරෙක් වගේ යා. වඳුරෙක් වගේ අත ගන්න දෙයක් නැහැ. වැඩ කරලා කුලී වැඩ. බඩු මල්ලකුත් කරේ තියන් මෙයා එනවත් එතර වෙලා ගංගෙන් එනකොට අර ළමයි විහිළු කරනවා. ආ උඹේ මාම තමයි අර. උඹේ බාප්පා තමයි අර යන්නේ. උඹේ සීයා නේද අර යන්නේ. අර විහිළුවට වගේ පොඩි ළමයි විහිළු කරනවා. ඉතින් හරියට විහිළු කරනවා. මේ මනුස්සර හිතර හරි අමාරු. හැරුණා මෙයා. හැරලා ගිල්ලක ආනේ හාමුදුරනේ පොඩ්ඩක් නවතින්න කියලා වැඳලා පේනවද හො මගේ අත. පේනවා. කර ගැට අත පුරා. ඔබ වහන්සේලා මට විහිළු කළාට මම තරහා නෑ. හැබැයි විහිළු කරාට හොඳට මතක තියා ගන්න ඔබ වහන්සේලට මේක වෙන්න පුළුවන්. මොකද්ද වෙන්න පුළුවන් කියන්නේ? මේ අතින් කිව්ව ඉරහ දාත ගෑවේ. ඔන්න මහත්ය කතා ඉරහඳ ඇතක මේ අතින් කිව්වා. ඒ කියන්නේ අභිඥා බලපව තිබිච් තරුණ භික්ෂුවක් ඒ කාලේ ඉරහඳ ඇතක හිටපු මේ අතින්ම මොහතක ප්‍රමාදයෙන් මම මේකෙන් ගිලිහුණයි. මමත් ඔබ වහන්සේ ලගේ කෙනෙක් හොඳට පැවිදිලා හිටු. පස්සේ මම කුලී වැඩ කරලා මේ කම්මල් වැඩ කරලා මේ මගේ හැංගි හැටි එකයි කළු වෙලා ඉන්නේ මම. පව් වී ඉඳලා කුමුරු කොටලා. ඒ නිසා ප්‍රමාදුණත් ඔබ වහන්සේලටත් එන්නේ ඔච්චරයි කියලා චෝදනා කළා. බලන්න පින්වන්තයෝගේ හැටි ඉස්සර ඔය අපේ ලංකාවේ වෙච්ච එක අනුරාධපුර සම. එවෙලෙම සංවේගය ඇති වුණා අර 39ට. විහිළු කිරල වැත්තක තියලා වාඩි වුණා එහෙම. අම්මෝ මේ සසර කොච්චර භයානකද. ඉරහදාත ගාව කෙනාගේ අතේ හැටි දැකලා මම කලකිරුනේ. දැන් අත ගන්න දෙයක් නැහැ. දැන් මගේ අත උනත ඔබට බලන්න පුළුවන් මේ හොඳට පෙන්වන්න. ලස්සනනේ. මේක උනත් ගිහිල්ලා ඕව කොටන්න උන මොනවාරි කවදාවත් මේ විදිහට දකින්න ලැබෙන්නේ නෑ. ඒකට පින ඕන. මම එකම දෙයක් දකින්නේ මගේ අත්දැකීම් තියෙන ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වෙච්ච ඒවා. ඒ හැම තැනම අපි බේරෙන්නේ පිනේ. වෙන මොකුත් නෑ. අම්මා තාත්තාත් අපි බේරන්නේ නෑ කවදාවත්. බේර ගන්න පුළුවන් එකම කෙනා තියෙන්නේ අපේ පින විතරයි. නැත්තම් කොහෙන් හරි අහුවෙලා වැටෙයි. අර 39 රහත් වුණා. සාදු කියන්න. අර දීපු පාඩම අරගත්ත හිතරනේ.
ඒ බැන්න නෙවෙයි විහිළු කරපු එක තමයි හේතුනේ. එයා බලන්න එක හරි පැත්ත රඩෝගත් වෙටි දෙකොල්ලොම මේ උපාසක මහත්තයා තරහ ගත්තෙන්නේ. එයා අරුණාවෙන් කිල්ල කිව්වා මෙන්න බලන්න මේක වෙයි ඔබ වහන්සේට ප්‍රමාද වුණොත්. තව ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාද වුණා. පින තිබුණා නිදානේ තේරුණි කියපු එක. පොඩි ළමයි අවුරුදු 7 හැමදුරු ටික. ලොකු හැමදුරු තිටියා. ඔක්කොම රහත් වුණා. අන්න එහෙම එකක් තමයි මේක. මේකේ තියෙන නිසා ස්ථීර දෙයක් නැහැ. ස්ථවිර දෙයක් කියලා නැහැ. मेतन की दिन बन की वे मगोलो नहीं कांतावकनी हेमेट मल्लांटी पत्त द्वेश द्वेश अंत मेनोटे अणीत रुस्सा दखनगिन रुस्सा तवकिन मुनारिकुस्सा तोट समहार आम शिवर अतरवा वैर निशा උඹලට හොඳ පාඩමක් මම උගන්වන්න කියලා කාටේ පාඩම උගන්න ගත්තේ? තමන්ටම උගන්න ගන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා මේ මහානකම කරනවයි කියන එක අර කියන තරම් සුන්දර වැඩක් නෙමෙයි. මේක ඇතුලේ නිඳා එනවා, අපහාස එනවා, චෝදනා එනවා, කෙලෙස් ඇති වෙනවා. ඒවට පිළියම් අපි හොයන්න වෙනවා සමහර ලාවට. ඒවයි වරදි බැඳෙන්නත් වෙනවා සමහර විට. ඒක මොනවා කළත් දක්ෂ වෙන්න ඕන. මම හැමදාම දෙන උපමාව තමයි මෝව වැද්දා අඬ අඬ ඉද්දෙද්දි අපි ගොදුරු කාලා कौद की आनंद महाराहतान हसी की आने कौर गुदर एलुवा दपिदाक्ष वेडेकर तमंगे भूमि अट इन पंदा तेरना कोई तरह आकार बट गोचर नमद स्वामी ना सीख की आने कोई तरह उपक्रम लोकमात रूप मवल पे हेड पे ඔකෙන් පේන එක දෙයක් රූපේ බලන්න මිනින්න ප්‍රශ්නයක් නැහැ. තද කරන් මේ දත් කූරු කාගෙන මම බලන්නේ බලන්න. එහෙම නිකන් net එක දිලා වගේ මින්න ඕනේ නැහැ. එනවනම් බලන්න. බැලුවට ඕක හැමදාම සදාතනිකද රූපේ? දැන් ඕපී අම්මගේ රූපේ මට හොඳට දැන් පේනවා. මොකෝ එයා ළඟ ඉන්න නිසා. දැන් ඕක දැක්කට මෙයාගේ මොකද්ද මට වැටින්නේ? ඡායා वरण रूप इतर पे अभी मे कागे मगे रूपे उन्नाट पे मगे पीट पे इतरनेतरने दखिन ओणम स्त्री रूपे दखी पोड गुड़को वहलती पे मून भीतर एक पाट कर लाइनी बहन पेवनी आप पाट कर एक अतुलट गीयुत्तम हरीट दिन भाई वरण रूपेट शक्ति आगे आप अतुलट गिनी ऐहट गोचर वरने भीतर एक ऐहट गोचर वेना हम गहन एलिपीट हम गहन क्रमे कुट प्राज्ञा ऐसो अहम बेबल अहम बेलो हम दिशे मार एलियन हाड़ू एक कुमार लास्ट एक बेलव अनिवार्य रेवटना अब बला नोने मंकियान बला पैके अपे लंगदी आप आचार्य परपुरे इतना मुख्यान देवा विधीन हाँ हेंगिन बाये हों बला इक विधीन दखीन विंदर भाषा एक आधीन अरे दुनम उदाहरण सिल समाधान बल मून बलनवा पेनवा हसर कराटी मुखदेन तापैर अभी समूहर या युत की इन तास मम दबे माव बला इन आस बना आस ये तो मे हामी विध हामी की मट अन्न बे मट दिगट बना हाँ मेतन इन पुलवंद पुलवंद बे पुलवंद बेने नीति रीति तीन समाज पद्धति तीन हर पद्धति तीन सांस्कृतिक लक्षण तीन पास बड़े वेले बेलवत कुरान बेरी बेटा नहीं अपी नवात गाता गिदर इन नवती दी एट अच्छर आश्वादी दें पै की आप गिदर बेलू अदा सामान्य अपी आटे नवाई आतरा पहा अपी दुटुआ ने ए आश्वादी अंतिम के लिए हवस हेट कुछर बलांग इन के मतुना दाल या मट उन्न एक मम हित मे उपास महत्व मम बल बला इन के मट विन हेट महा दुख कट पत्ते संताप कट पत्ते मट मद हत कड़ी तरह सिलगा कटी अनकोट हरी दुख
බයවෙන්න ඕනේ නැත්තනේ කතා කියන්න බයවෙන්න ඕනේ ඒ දුකයි කියන්නේ දවසෙම බණ කියලා සතුටින් hina වී ඉඳලා මේ අන්තිමට ඔක්කොමටි කියනවා ගියාට පස්සේ හරි පාළුයි ඉතින් එදාට විතරක් ආ ඊට පස්සේ පාළු නෑ ඊට පස්සේ දාහනේ වන්දලා හොඳට අනිත් විදියට ඉන්නවා නමුත් අර ඒ විනාඩි කිහිපේ දැන් නෑ ඒක හොඳයි දැන් නෑ මං කියන ඉස්සර කතාව ඒ අර අවුරුදු 20 25 වගේ කාලෙදී එහෙම තිබුණා ටිකක් සමහර දවසට ගල උඩින් නම් බලාගෙන තිනු කට්ටිය නැහැටි එහෙම බලන් හිටියේ ඒ කියන්නේ බලන්න තේ හිතේ හැටි ඉතින් ආස්වාදේ ආස්වාදේ රව වෙනවා ඇයි මෙච්චර පිරිසක් වට කරන් ඉඳලා එකපාරට ඔක්කොම යනවා යා අඩුම ගාන රැටවත් ඉන්නේ නැහැ ටිකක් වන්නේ ඉන්නේ ආන්න එහෙම තමයි ආස්වාද කියලා වරගන්නේ ආන්න ඒක නිසා තමයි හොඳට බලන්නක බැලුවට පස්සේ එනවා හිතට ඒක ආවට පස්සේ යා හිතනවා මේක අයිති කරගන්න පුළුවන් කියලා එයාට පස්සේ පේනවා පෑය ගානකට පස්සේ මේක අයිති වෙන්නේ නෑ කියලා රූප කොච්චර බලලා ඇත්තනේ මං ගල් දුවිනකොට ගල් දුවි රූප බැලුවා හම්බන්තට ආවම හම්බන්ත යටාලට ගියාම බණට යනවනේ යටාලට ඒ රූප බලනවා කොළඹ යනකොට කොයිතරම් රූප බලනවද ඒ රූප අතර හිතගත් රූප නැද්ද ඇති හැබැයි ඒවා ගොඩක් කල් මතක තිබුණාද නැත්නම් දවසක් මතක තිබුණාද මතක නෑ බලපු තරමට මතක නෑ ඒ තරම් බලලා තියෙනවා හිතන අනේ මේක නම් මට අමතක වෙන එක නෑ කියලා. ඒ ඊට වඩා හොඳ රූපයක් දැක්කොත් හෙට අරක යට යනවා අලුත් එක උඩ එනවා. මේක මේ අන්දන්න කියන කතාවන්නේ මේක තමයි ඇත්ත කතාව. මට ඕන අන්දන්න පුළුවන් වැඩක් නෑනේ අන්දලා. කොහේ යන්නේ අන්දලා නේද? මටත් ඇඳගෙන තමයි යන්නේ ඊට පස්සේ. මේක තමයි ඇත්ත සල. මොකද අපි කෙලස් ගොඩක අපි ඉන්නේ. කෙලස් මඩ ගොහරු ඉන්න ගමන් මේක එහෙම නෙවෙයි කියලා මට කියන්න බෑ. එහෙනම් බොරු. නේද පහසක් නේ අවිල්ල තියෙන්නේ කොහෙන් හරි ඔක පිරිමියෙක් ගුණොත් එහෙම දැන් ගෑනු කෙනෙක් නිසා නොච්චර අමාරුවෙන් අමුතු විදිහට බලන්නේ මොන දියා පිරිමියෙක් ගැදුණා නම් කවුරු මුකුත් කියන්නේ ඒත් ඒ පහසමද නැද්ද ආ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පිරිමි කෙනෙක් කකුලක් ගෑවුණත් එකයි ගෑනු කෙනෙක් කකුලක් ගෑවුණත් එකයි කවුද ඔක වණචර වුනේ හිත ඔළුව හරවන්නම බැරි වෙලාවක නම් කවුරු වැදමද දන්නවද එහෙනම් හිත මවා ගන්නව සමහර උපාසකම්ම කෙනෙක් වෙන්නේ නැති කියලා. එතකොට පිරිමි කෙනෙක් ඉඳලා තියෙන්නේ. හැබැයි ආස්වාදයෙන් ඉඳලා ඉවරයි. ඇයි වින්දෙම කෙනෙක්? කීති. මේ හිතේ සෙල්ලමක් තියෙන්නේ මේකේ. කයේ සෙල්ලමක් නෙමෙයි. ඒ නිසා මේක විඳින්න ගියොත් විඳලා ඉවර කරන්න බැරි එකක්. ආස්වාද කියන්නේ. කොයි තරම් ಜಾති රූප තියෙන මේ ලෝකේ. බලලා ඉවර කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ගිහිල්ලා බලලා ඉවර කරන්න පුළුවන්ද? පාරේ ගිහිල්ලවත් ඒ තරම් ස්ත්‍රීන් ඉන්නවා ඒ තරම් පුරුෂයෝ ඉන්නවා මේක සෑහීමක් නැති තත්ත්වයට යන නෙවෙයි මේ කියadese දකින දේ අහන දේ විඳින දේ තුල උපේක්ෂාවෙන් හිටියනම් එයා තමයි ඉක්මනටම නිවන් දකින්නේ ඔය එච්චරයි දැන් නැතුව අර පටමන්න කිව්ද බෑ මෝ වැදුනා ඉවරයි 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 සීලෙත් ඉවරයි කියලා ඔලුවට ගත්තනම් මහානකම යගිත නැති වෙන්නේ ඇයි එයා ඉතින් මැරෙන්න හදනවනේ පොඩ්ඩක් වෙච්චද මහා එහෙම ඕනේ නැහැ ආස්වාද ලැබුණද උඹ වරෙන් මම ඉන්නා උඹ ඵලයන් මම ඉන්නා උඹ ආවා උඹ ගියා නේ උඹමයි ආවේ උඹමයි යන්නේ මා එතනම එහෙමයි ඒ නංගි නැග්ග බස් එකට එයා ඇතිලුණා යගේ එයාම බැස්සා මම තාම යනවා කොහෙද යන්නේ මං කොළඹ යනවා එයා ගාල්ලෙන් විතර බැස්සා එයා මාතරින් නැග්ග එයා ගාල්ලෙන් බැස්සා දැන් වැඩේ දෙන්නේ හිත හැදුවේ නැත්තම් කොළඹ යනකන් නංගි කරේ මොකද කියන්නේ නැද්ද? එහෙමයි කතාව. සෙන් කතාවක දිනවා මේ අම්මා කියන්නේ අන්න ඒක තමයි. ඒ පොඩි ලොකුහඳුරු පොඩි හඳුරු යනකොට ගෑනු කෙනෙක් වැටලා තිබුණා ගඟේ. තරුණ හඳුරු පැනපු ගමන් කරේ තියන් පීනගෙන ගියා. ඊළඟ ගොඩට දැම්මලු. මේක සෙන් කතාවක්. හොඳයි බෞ අපේ කතාවක් නෙවෙයි. සෙන් කියන්නේ මහායාන ධර්මයක්. ඒකේ තියෙන උපමා කතා. අපි වැඩි ඇසුරු කරන්න නැති ගා. නමුත් මේ කතාව වටිනවා අපිට. ඒ ළමයා ගොඩට දාලා දෙන්න යනකොට දැන් ලොකුහඳුරු තාමත් කියවනවා. අර ගෑණියෙක් කරේ තියන් ආවනේ ලැජ්ජ නැතු. කිව්වලු ඒ ගෑනු ළමයා මම බිම තියලා ඉවරයි හාමුදුරුවෝ තාම කරේ තියන් තමයි. ලොකු ලොකු තාම කරේ තියන් කෝ ඉන්නේ. නේද? එහෙම ප්‍රශ්න තියෙනවා. එහෙම දේවල් තියෙනවා. ඉතින් හදිස්සියක්වත් වෙලා අපිට එහෙම කරන්න ඕනොත් ඇත්තටම මේ ජීවිතේ නේ? හදිස්සියේ කරදරයක් වෙච්ච වෙලාවක නේ බෝම්බයක් හරි ගහපු වෙලාවක නේ අර කියන්නේ ලොරියක් පැද්දගෙන හාමුදුරුවෝ කියන්නේ සුනාමි වෙලාවක. ලොරියක් එලවන්නේ පැද්දනේ වෙන්නේ මොකද? ඔව් ඩ්‍රයිවිං කරන් ගිහින් තියෙන. ඒ කියන්නේ තහනම් නීතිය. නමුත් තැනේ හැටියට ඇනේ
ඔක්කොම දැන් වැටලා හැම තැනම ගෙනියන්න කෙනෙක් නැහැ. හොඳ වෙලාවට දැන් අපි සීලවංශයන් අතර වගේ නම් පුළුවන් ලොරියක් කියලා ගන්න. ඔය ලොරිය එළවුව නිසා අපිට බෑ. අපිට බෑ. අපි එළවුවොත් අර මේ හැප්පිලා මැරෙන ඔක්කොටම කලින්. පුළුවන් සිල්පේ දන්න කෙනා මොකද කරේ? නැගලා එළවගෙන අපි ඉතින් කොහේ ආයිද දන්නේ අපි අර අරන් ගමු පස්සට ඉස්සරහට යනවා පස්සට ගියොත් එන්නේ දන්නේ නැහැ. ඒ තැනට ගන්න වෙනවනේ. හැබැයි වෙලා තියෙන අල්ලන් ඉන්න හොඳ නැහැ. ලොරියා පැද්දුවා කියලා දැන් අවුරුදු ගාණක් තිස්සේ ඔක් කතා කරනවා. කවුද අල්ලන් ඉඳලා තියෙන්නේ? අපි තමයි අල්ලන් ඉඳලා තියෙන්නේ. සමාහයට තමාර ගෑනු ළමයි මේ දන්නේ නැති කමට ඇවිල්ලා මගේ කකුලත් අල්ල වැදලා තියෙනවා. දැන් මගේ ඇල්ලුව මට දැනුණා එච්චරයි. උපාසකම් වලට ඒක 10න් සම්පත. මේ අවුරුද්දකට ඇති කතාව. දැන් ඕක හදාගෙන හැම තැනම කලාපත්‍ර අර ආමුදුර බලන්න කකුලත් ඇල්ලුවා. අර කෙල්ල ෆොටෝ ගහන්න කරන ගහ ගන්නවා. ගහුවා නම් ඒ Facebook දානවා අනිවාර්යයෙන්. එතකොට ඒ විඳපු දෙන්නම සතුටින් ඉන්නවා. අර මේ කවුද ක්‍රවුඩ් එක අපි කියනවා නේද? මොකක්ද ඒකට කියන්නේ? ඕඩියන්ස් එක. ඕඩියන්ස් එක අනේ පව්. හරියට සීනි කිරලා නිදි මරලා කතා හදලා කටත් රිදෙනවා. නේ කතා හදලා කට රිදෙනවා. නමුත් කවුද වැඩි අංකසල ලැස් කරලා තියෙන තින්දි? හාමුදුරුවවත් නෙවෙයි අර ගෑනු ළමයවත් නෙවෙයි. ඒ කට්ටිය වැඩි මොකෝ එක එන්නේ රස වැඩි වෙනවනේ දැන්. ඇල්ලුවේ ඇඟිල්ලන් නම් ඊට පස්සේ තව එකක් කියනවා. ඇඟිල්ල උතන ඇල්ලුවා නම් අනිත් ඒවා කොහොම හදනවද දන්නේ නැහැ කියලා ඊට පස්සේ. නැද්ද? හැදෙන කතාව. එනේ වෙලා නැහැ. ඒ කියන්නේ එක පියාට වැටුනේ. කාක්ක හතක් මලා. කියලා තමයි අපේ සිංහල අය හදන්නේ. ඒ නිසා තේරුම් ගන්න ස්වාමින්වහන්සේලා කියන්නේ රොබෝලා නෙවෙයි. රොබෝලා නෙවෙයි මම හැමදාම මේක කියන්නේ. ඇයි ඒකයි මං ගැන හිතලවත් නෙවෙයි මේ කියන්නේ හැමෝම ගැන. ඔබ නිකන් පව පුරව ගන්න ඕනේ. කොච්චරනම් ගමේ හාමුදුරු වුණත් එච්චරයි. මොකෝ යාට තියෙන්නේ මස් ලේ මස් නහර ඇටනේ. දැන් අපිට වඩා හානිය වැඩි ගමේ හාමුදුරුනේ. මොකද උන්වහන්සේ නිතරම ගෑනු ළමයිත් එක්ක ගනුදෙනු කරන්න වෙන කෙනෙක්. යාට සම්බන්ධතා ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. පෙම්හසුන් ලැබෙන්න ඉඩ තියෙනවා. දැන් ආරන්නේ පෙම්හසුන් දෙන්න විදියක් නැහැ. මොකෝ බිම් බලන් යන්නේ. මීටරේ දුරින් තමයි ඉන්න තියෙන්නේ. ළඟටවත් එන්න දෙන්නේ නැහැ. අසුනක් දී ගන්න විදියක් නැහැ. විදලා තමයි වන්නේ. හරි එනයි අර දේශනාවටත් සම්බන්ධ නිසා තමයි මම මේක කිව්වේ. ඒතොර ස්වාමීන් වහන්සේගේ උපමාව අපි ගමාන ස්වාමීන් වහන්සේගේ උපමාව ගොඩාක් වටින එක. මේක ඉතාල ප්‍රඥාවන්තයන් විතරයි අහුවෙන්නේ. හොඳේ කිව්වට තේරෙන්නේකුත් නැහැ නේ. ගුදුරු කාල පැනලා යනවා කියන එක තේරෙන්නේ නැහැ ලේසියෙන් කාටවත්. ඉතින් මම නම් දන්නවා ඒක. මොකද දන්නේ අවුරුදු 17ක් මම මේ පැවිදි ජීවිතේ හිටියා සහ ඕනතරම් ගුදුරුමට අහුවෙලත් තියෙනවා. දැකලත් තියෙනවා. ඒවා විඳලත් තියෙන. ඒ විඳලා තියෙ කියන්නේ අර කියන දැකීම් මාත්‍රෙන් අපි විඳිනවනේ කොහොමද? හැබැයි ඒ අය අපිට ආරාධනා කරන්නේ කියමු කොහේ හරි යන්න. කොහේ යන්නද? වට වන්දනාව යන්න. යමු සෙල්ල කතරගම. ඔබ යන්න යනවන. කඳ කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම. එහෙම යෝජනා කරනවා. ඊට පස්සේ කියන්නේ ගාලු දුවන්න. මං කොළඹ දුවන්න. එහෙමත් කියනවා. කවුද කියන්නේ? ඒක කියන්නේ. අරක නෝන කිව්වේ. මේක කියන්නේ හාමුදුරුවෝ. ගාලු දුවන්නම් කොළඹ දුවන්නම් කරටොබින මුතු දොපටක් ගෙනල්ලා දෙන්න. දැන් මේක එහෙම තත්ත්වයට ආවට පස්සේ ආයි ගැලවෙන්න බෑ. ඇයි ගොදුරට? කාලා නිකන් හිටින එකට බෙල්ලක් තියලා තමයි දැන් තියෙන්නේ. දැන් අර කාලා බේරිච්ච අය කවුරුද දන්නවද? බේරිච්ච අය කවුරු වරි ඉන්නයි කියලා. කිව්වේ නැත්නම් දන්නේ නැහැනේ. කවුද දන්නේ? එහෙනම් එහෙම තමයි දක්ෂ ස්වාමීන් වහන්සේලා ලෝකෙත් හැසිරෙනවා. අරමුණුත් විඳිනවා. තමන්ගේ වැඩෙත් කරගන්නවා. අර පද හදා දෙන මිනිස්සු සව කල්ප ගාන සසරින් දෙද්දි ඒ ස්වාමීන් වහන්සේ සසරින් එතෙරලා මා මහ නිවනටත් යනවා. ඒ දක්ෂයගේ හැටි ඒක අතාරණ හැමදිස්සම අතෑරිල්ලක් තියෙන මේකේ. අල්ලගෙන ඉල්ලන්නේ නෙවෙයි මොකක් හරි අල්ලගත්ත කියන්නේ වැඩේ ඉවරයි. එහෙම අල්ලගත්ත නම් පින්වදින අපිට මෙතන බණ කියන්න බෑ මෙහෙම. දැන් මොකක් අල්ලගත්ත? කිසිම දෙයක් අල්ලගෙන බෑ කරන්න. ඒ එන වෙලාවට ඒකට මුහුණ දෙන්න. ඊට පස්සේ අයින් කරන්න. එච්චරයි. කතාවක් ඇති වෙනවනම් කතා කරන්න වෙනවනම් ඒක කතා කරන්න ඕන 100. අපෝ බෑ මේ උපාසිකාව ගඳයි කියලා දුවන්න බෑ. අපේ මල්ලි ඉන්නවා එයාට තියෙන ලෙඩක් මේ ගෑනු ගඳයි කියලා ප්‍රශ්නයක්. ගෑනු කෙනෙක් එනකොටම මිනිහා දුවන. මහාන කරා මේ මහානලා හිටියේ මේ කියනකොට දැන් මගේ වෙන ප්‍රශ්නද අපි ඔක්කොම කියනවනේ. මේ ඔක්කොම කියන්නේ මොකටද? අපිට අවබෝධයක් ගන්න වෙන මොකටද වන්නේ. දැන් එයා දුවන නිසා එයාට තියෙන ප්‍රශ්න මොකක්ද? දැන් එයාට ගැටීමක්. ඔක උපාසකම් වල ආරණ්ඩන වෙයිත් ඉන්නවයි. නෑ එයාට වෙන්නේ එන වාරයක් ගන්න කන්ද උඩ දුවන්න. දුවන හැංගෙන මොකෝ හේතුව බැලුවම ගෑනු ගඳයිලු. ගෑනු වගේ පොම ගඳක් තියෙනව නැත්තේ නෑ. ගඳ සමනය කරන්න එන්නේ සාමාන්‍ය. දැන් පුරුෂයාට වඩා ස්ත්‍රිය ගඳයි තමයි. ඒක මම නෙවෙයි මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය කියලා තියෙනවා.
විනය පිටකේ. ස්වාමීනි ශ්‍රී ගන්ධය ඒ නිසා උදක සුද්ධිය අනුදැන වදාරන්නේ කියලක විනය කාරණය. මම මේක මේ විස්තර විවරණ කරන්නේ නැහැ මෙතෙන්දී. උදක සුද්ධිය කියන්නේ මොකද්ද කිව්වොත් අපි වචන කියන්න උදක කියන්නේ වතුර සුද්ධිය කියන්නේ වතුරෙන් පිරිසිදු වීම. අපි කම නිතර නෑම වගේ කාරණයක් කියලා. දැන් ඉන්දියාවේ නිතර නාලා නෑ ඔබ පුදුම වෙයි කොහොමද නෑවේ කියලා දැනගත්තොත්. අඩ මාසකට වර නාලා තියෙන්නේ ඉන්දියාව. දමදිවේට බෝ අපේ සාමෙන් අහලා ඉස්සර නාලා තියෙන්නේ කොච්චර කාලයකට වරද්ද? දවස් 15කට වරක්. නෑම තහනම් කරයි නාන් තහනම් කරේ කිව්වොත් ඒකත් හේතු තියෙනවා. දැන් විනේ හරි රසවත් ඉගෙන ගන්නකොට හරි ආසයි. එක එක කාරණයක් එක පදයක්වත් භාග්‍යතුන් හස්සේ නිකරුණේ පණවල නැහැ. කොසොරේතුම නාන්න ඉන්න තොටුපලේ. මේ හාමුදුරු දියබුංග ගහ පීන පීන නානව හැඳ වෙනකම නෑ. රජතුමාට කියෙන්දි ගියයි මේ හාමුදුරු ටිකක් ඇවිල්ලා මට නා ගන්නවත් නැහැ. චෝදනා කළා. භාග්‍යතුන් හස්සේට අනේ ස්වාමීනි බලන්න නාන්නවත් විදියක් නැහැ අපිට. මේ හාමුදුරු නාන්නපට. ආන්න ඒ නිසා දැන් නිතර නෑවනේ. කලින් ඇස්සත් වෙනකන් නෑවනේ. දැන් කො උඹලා නාන්න මෙපා. දවස් ගියේ බාරක් නාන්නකේ 15කට පාරයි. ඇතිද? ඔය ඇති ඇති භාවනා කරගෙන ඉන්නවනේ ඇති. ඊපස්සේ ආන ඊට පස්සේ ප්‍රශ්න එන්න ගත්තකින්. මොනවද ප්‍රශ්න? අතු ගාල දාඩිය දැම්ම අමාරුයි ස්වාමීනි. ආ එහෙනම් උඹලා අතු ගෑවොත් නාපල්ලා. මොකද්ද අනුපඤ්ඤත්තිය? අතු ගෑවොත් නාපල්ලා. බලන්න මේ ආඥාව භාග්‍යතුන් වහන්සේ. නල නාන්න එපව කලින් කොහොමද නාන්න එපේ කෝ. ඒ රජතුමාට නා ගන්න නෑනේ උතන. ප්‍රශ්නයක් ආවනේ, චෝදනාවනේ. නාපල්ලා දවස් 15කට උඹලට නිතර නාන දුන්න උදේ ඉඳන් රැ වෙනකන් නාන. ඊට පස්සේ කියාගෙන යන එක්කෙනෙක් ස්වාමීන් වහන්සේ අතු ගෑවම දාඩියයි කුණුයි යගේ නාන්න නැතුව බෑ. ආ එහෙනම් කම්ම සමයෝ. කර්මාන්තයක් කළොත් නාන. දුර ගමනක් ගියන් ආව ස්වාමීනි මහන්සි නාන්න ඕන. අද්දාන ගමන සමයෝ. දිග ගමනක් ගියොත් නාන්න. එතකොට හේතු ටික හැදිලි ඉවරයි නා ගන්න පුළුවන් ඕන තරම්. ඇයි නාන්න ඕන නැමකොද කරන්නේ ඉඳලා ගන්න අතු ගන්න. ඇයි භාග්‍යතුන් වහන්සේ කම්ම කරොත් නාපද කියලා. දැන් කරන්නේ සාරණතර අතු ගන්නවා කියලා. හරි තේරෙනවද දැන්නේ බුදු කෙනෙක්ගේ කරුණාව, බුදු කෙනෙක්ගේ විනීත භාවය, බුදු කෙනෙක්ගේ සරල බව. මට දැන් ඉන්නේ ඩෝක නැහැ ඔළුවේ. හාමුදුරන්ටත් නැහැ. ගත්තොත් ගත්තම තමයි අල්ල ගත්තොත් ඉවරයි. ආයේ දැඩිවම ගන්නවා මෝල් ගස් වගේ. අත් ඇජස් වෙන්න බෑ. දැන් බුදු කෙනෙක් ඇජස් වුණානේ. බුදු කෙනෙක්ට මොනවද කරන්න බැරි. නමුත් ඒ එන යෝජනා අනුව උන්වහන්සේ හැම නීතියක්ම ලිහිල් කරගෙන ගියා. කම්ම සමයනෝ ආතක මොකද්ද අද්දාන ගමන සමයෝ වාත වුට්ටි සමයෝ. ඒ කියන්නේ දූවිලි යමන කාලෙට මේ ඉන්දියාව හරි ප්‍රශ්න යන්නේ හුලිකුණාට වෙනවනේ දූවිලිකුණාට. ඒ වෙවිල්ල නෑ වෙනවා හාමුදුරුවෝ ටික. මොනවා එන්නේ නෑ වෙන්නේ? දූවිල්ලෙන්. දැන් ඉතින් කොමන් නාන්න එපැයි. වාත වුට්ටි සමයෝ. ආ එහෙනම් උඹලට මේ දූවිලි ගැහුවොත් ඇඟේ නාපල්ලා. ඔහොම ඔහොම ගොඩාක් නිදහසට කාරණා දාලා ඒ වගේම ප්‍රත්‍යන්ත දේශයට නිතර නෑම අනුදෙන වදාලා. ඇයි කියලා ඇහුවොත් එතන සෝණ කියන ස්වාමීන් වහන්සේ අවන්ති අවන්ති ජනපදේ. ඒ අවන්ති ජනපදේ ප්‍රශ්නයක් තිබුණ එක ප්‍රශ්නයක් තමයි උන්වහන්සේ ගෙනාපු භාග්‍යවතුන් වහන්සේ වෙත ගොඩාක් දුර ඉඳන් ආවේ. එකක් තමයි අර වහි කාලයට හරක් ගියාට පස්සේ කුර හැදෙනවා පොළොවේ. දැන් ඒ මැටි පොළොවේ අර හරාගේ අඩි හිඳලා ඒක වේරුණාට පස්සේ හරි අමාරු ඇවිදින් කුර ගැටෙනවා කියලා. එතකම්ම සෙරප්පු දාන තිබිලා නෑ ස්වාමීන් වහන්සේට. ඒ සහන විශේෂ ආරාධනාවක් කළා ස්වාමීන් වහන්සේ අවන්තියේ ඇවිදින්න අමාරුයි සෙරෙප්පු දෙකක් අනුදැන එනම් මධ්‍ය මණ්ඩලයේ හැර ප්‍රත්‍යන්ත. ඒ කියන්නේ දඹදිව මධ්‍ය මණ්ඩලයේ තියෙන්නේ ක්‍රේන් රේ. ඔබ දන්නවද දන්නේ සැවැත් නුවර රජගහ නුවර ඇසුරු කරගත් වටේ විශාලා මහනුවර ආදී ඒ ටික හැරෙන්නට අනිත් ඕනම රටක සෙරෙප්පු දාන්න පුළුවන්. අපිට පුළුවන් දේන පැහැදිලිනේ. අපිට පුළුවන් අපි ලංකාවේ. හැබැයි අපිට වෙනව ප්‍රශ්නයක්. අපි දඹදිව ගිය වෙලාවට අපිට බලන්න වෙනවා විනය පොතේ කොහොමද තියෙන්නේ කියලා. එතකොට ගලවන්න වෙනවද? ඇයි දැන් ඉන්නේ කොහෙද? බොමෙඩනේ. බුද්ධ ගයාවේ නම් ඉන්නේ. දැන් අපිට අර විනය විනීති අදාළ. එතකොට අර සෙරෙප්පු දෙකම ගලවන්න වෙනවා. අසනීපයක් නැත්නම්. අසනීපයක් තියෙනම් පුළුවන්. දාන්න පුළුවන්. එහෙනම් සෙරෙප්පු කියන ප්‍රශ්නේ වුණ භාග්‍යතුන් හසේ එහෙම තමයි පැනෙන්නේ. අර ප්‍රශ්නෙත් ආවා. මොකද නාන එක අවන්තියේ මිනිස්සු ගරු කරන්නේ සාහනේ නිතර නාන අයට. නාන නැත්තම් හඬු ගඳයෝ ගඳයෝ කියලා නම් එහෙම හදන වැඩනේ. ගඳ ගහනකොට කිම කියනවනේ. ඒ නිසා ස්වාමීන් අපිට නිතර නෑම අනුදැන. ඊට පස්සේ කිව්වා මධ්‍ය මණ්ඩලයේ හැරෙන්න ඔය අනිත් රටවල් වල ඒකනේ අපිත් බය නැතුව දැන් නාගෙන ඉන්නේ හොඳට. හැබැයි ඉන්දියාවට ගියාම අයිමත් පරිස්සම් වෙනවා නාන එක. ඒ තෙන්දි ඉතින් ඉදලක් කරන් පොඩ්ඩ අතුගාලා හරි අඩේ කරගන්නවා.
විනයට ප්‍රශ්නකුත්. දැන් මේ චූටි කාරණා නම බලන්න කොච්චර ලස්සනද කියලා බුදුරජාණන් වහන්සේ පැනවි. අපිට කරන්න දෙයක් තියෙනවා. දැන් මේක දන්නේ නැති හාමුදුරන්ට කරන්න දෙයක් නැහැ. හිතුණ දේ කරනවා. ඇයි? නීතියක් දන්නේ නැහැ, විනයක් දන්නේ නැහැ. මේ විනය මුල් පොතේ නෙමෙයි මේක තියෙන්නේ. මහවග්ගපාලි, චුල්ලවග්ගපාලිලා තමයි මේ ටික අහුවෙන්නේ. ඒක කියවන්න ඕනේ. සිල්පද 227 ඔක්කොම ටික නැහැ. තව ණය ක්‍රම වශයෙන් කෝටි 1980 කෝටි ගණනක්. 50 ලස 36000 බෙදෙනවා සිල්පද ටික. කොච්චර දිනවද? 9180 කෝටි 50 ලක්ෂ 36000. දැන් මම පාඩම් කරගත්තනේ, ඔබ පාඩම් කරගන්න මෙහෙම. කෝටි ගණන් මුලින් පාඩම් කරගන්න. 9180 කෝටියයි. හරිද? ලක්ෂ ගණන් ඊට පස්සේ. ලක්ෂ 50යි. දහස් ගණන් 36000. මම පාඩම් කරෙත් එයි. මම ඉතින් ගුරු මුස්ලි නැතුව නම් ක්‍රමය කියලා දුන්නා. 9180 කෝටි 50 ලක්ෂ 36000. ඔය පොත් පහේ තියෙනවා. විනය පොත් පහක් තියෙනවා. පහේ තියෙන්නේ ඕවා තමයි පෙයියාල කරලා කෙටි කරලා තියෙනවා. ඉතින් ඒක බෙදෙන හැටි කියන්නේ කිව්වොත් ඔබේ ඔළුව ටිකක් අවුල් වෙයි. ඒ නිසා මම ඒව කියන්න යන්නේ. ක්‍රම වශයෙන්, ණය වශයෙන් ගත්තට පස්සේ මේක ಗುಣ කරලා විස්තර කරලා ගන්න පුළුවන්. ලියා ගන්න ඕනද? 9180 කෝටි 50 ලක්ෂ 36000ක්. ඒක නිසා තමයි උපාසක අම්මල කියන්නේ කෝටියක් සංවර සීල. හැබැයි සංවර සීල කෝටියක් වුණාට හාමුදුරුවන්ට කිසි සංවරයක් නැහැ. කියන්නේ නැද්ද? කියන්නේ. අයියා කටින් අල්ල ගන්න දේ කියන්නේ නැල්ලු. හරි. කෝටි එකක් හරි සංවර නම් අපි සතුටු වෙන්න ඕනද නැද්ද? සතුටු වෙන්න. මම නිතරම කියන දේක් තමයි මේක ලිහිල් කරන්න කියන දේක් නෙවෙයි. සිවුරු දරන් ඉන්න එකට වඳින්න ඕන. වෙනමකුත් ඕන. හරි අමාරුයි. අද කාලේ නම් ගොඩක් අමාරුයි. ඉන්න දෙන්නෙම නැහැ. කොහෙන් හරි ගානෝ ගැටයක්. කොහෙන් හරි එනවා. ඒ කියන්නේ ඉන්න කවුරුත් වෙලා ඇඟෙන් අදිනවා කියලා නේ මම මේ කියන්නේ. ඒ එළියට බැස්සම දකින දේවල් නිසා සමහර තරුණ හාමුදුරුවන්ට ඉන්න හිතෙන්නේ. ඉන්න තේරෙන්නේ මේ ඉන්න විදියක් නේ. සමහර පන්සල රාගයම නෙවෙයි ප්‍රශ්නේ. පන්සල වෙනුවෙන් රණ්ඩු වෙන කට්ටිය. නේ දෙකට බෙදලා හාමුදුරුවෝ අර අයිතිවාසිකම් වලට. ඉතින් එපා වෙනවා වස දාන සමහර අය කණේකට. ඉතින් කොහොමද ඉන්නේ සමහර අය මගෙන් අහන හාමුදුරුවෝ ඉන්න තැනක් නැද තනියෙන් ඉන්නේ. තਿੱත්ත වෙලා එකට ඉඳලා. අහන්නෙම තනියෙන් ඉඳලා. මෙහෙ තනියෙන් ඉන්න බෑ. මෙහෙ කුටි 20ක් තියෙන කවුරුත් ඉන්න කැමති නැහැ. මොකෝ මට්ටු වෙලා අවිල්ල දින එකට ඉඳලා. දැන් මෙතන කොච්චර ඉන්නකවත් ඉන්නේ නැහැ. හොයන්නෙම තනි හුදකලා කුටියක් තනිව වාසය කර. ඇයි? එක්ක වාසය කිරීමේ ආදීන බහුලයි. වලි තියෙනවා, ගහ ගන්නවා, එකට එක කරනවා, ඇනුම් පද කියනවා. ඕව වෙලා වෙලා ඒ ස්වාමීන් කැමති නැහැ. ඒ නිසා අපි වඳින්න ඕනේ. ඔච්චර ප්‍රශ්න වෙද්දී මේ ස්වාමීන් වහන්සේලා වැඩ සිටීමම කොච්චර වාසනාවක්ද. දැන් අපි කොච්චර අපේ සුවිනීතාවරු දැන් ගියවරු මාසෙක් කිව්වනේ මහාන වෙන්න මහාන වෙන්න කියලා නේ. අයියෙන් කෑ ගහලම කිව්වා නේද? කවුරුත් ආවද? මමත් ඒ ගුණ අවිකුණලා දැන් ඉන්නේ. මම දැන් කියන්නෙම නැහැ. නෑ එන්නේ නැති ඒ කොන්දේ අපිට තියෙන වාසි ටික අපිට ඉඳගෙන ඉන්න පුළුවන්. ඔක්කොම අපිටනේ අයිති නේද? එහෙමද? ඒ කිව්වට පින්වත්නි ලේසි නෑ වැඩේ. දැන් මට ආරංචි වුණා ගිය අවුරුද්ද විතර මට ආරංචි වුණා මේ මිරිජ්ජිල පැත්තේ මහත්තයෙක් මහන්ලා තියෙනවා. අවුරුදු 78යි ගොවයසත්. මාස පහෙන් විතර ආවලු ගෙදර. ඇයි කියලා මම ළමයි නැතු ඉන්න බෑ. දැන් නෝන නෙවෙයි ඕනේ යාට කවුද ඕනේ? ළමයි වට කරන් ඉන්න එක මෙයා තාත්තට සතුටුයිලු. අර හෙපා වෙනවා තනියෙන් ඉන්න ගියා. අර එහෙම ප්‍රශ්නත් තියෙනවා. දැන් 60 ක විතර එක්කෙනේ ළඟදි මහන්ලා තියෙනවා. මාස 6 කෝ හිටියි. තිරුකුණාමලේ පැත්තේ මහන්ලා මේ එයාගේ යාළුවම තමයි කුටි හදලා දීලා තියෙන්නේ. කුටි හදලා ටයිල් කරලා ඔක්කොම හදලා ඉවරනකොට මනුස්සයෙක් ගෙදර. කුටි එහෙ මනුස්සයෙක් ගෙදර. ඉතින් කලකිරලා හරියට යාළුවා මං කෝ කලකිරෙන්න එපා. ඔයා හැදුවේ සංඝරත්නයට. එක ඒ ආපු කෙනා පුද්ගලෙක් විතරනේ දැන් බැලුවොත්. දැන් පුද්ගලයෙක්නේ. අපි හිතන මේ තරුණ කාලේ විතරයි යන්නේ නැහැ. 60 පෙන්න්නට පස්සෙත් එනවා. කවුරු මතක කළේ ආවිල තියෙන්නේ. නෝණ ගෙදර තනියෙන් කියලා. නෝණ ගෙදර තනියෙන්. එහෙනම් වැඩේ ලේසිද? 60 පෙන්න්නත්? නැහැ, ලේසි නැහැ. අපේම ආරණ්‍යක සයනසගෙන නවත්තලටි අවුරුදු ඒ 70වට ආසන්නයි. උපාසක අම්මවත් මහාන කරන්න නැවත්තන්න මෙහෙත් බැලුවා. මෙහෙත් ඇවිල්ලා පොඩ්ඩ රණ්ඩු වලි දාගෙන ගියා යන්න ඉන්න බැලුවා. ඒ කියන්නේ අනුන්ගේ හොයන වැඩි මේ ගෑනු කෙනා. තව තැනක මහාන කරලා එතනත් වලි දාගෙන යා ගෙදර ගිහිල්ලා තිබුණා. නෝණා ඉස්සෙල්ලා ගෙදර ගියේ නෝණා. ඊපස්සේ අරසනස අපේ ආරණ ඉඳලා ඉතින් එතන බෝධිගරේ හැදුවා. පිළිම 28 හැදුවා. යා තනියෙන් අතින් වැඩ කරලා මහන්සියලා. ගොඩක් පිංකම් කළා. නමුත් අන්තිමට ආරණෙන් යන්න කියන්න උනා. මොකද හේතුව උන්නාතර හරියට කුකුල් කේන්ති. එන එන මිනිහට බයිනවලු. ආරන්ට කික්වත් එන්නේ නැහැ. මම තමයි ඔක්කොම කරන්නේ. වැඩේ දුරදී කිව්වා ලොකු සයන්නාසිකෝ එහෙනම් ඔබ වහන්සේ කොහෙට හරි වඩින්නකෝ.
කොයි වත් වැඩි නෑ කොහෙද වැඩි එක අන්තිමටම ගෙදරම වැඩි එක කියන්නේ තද වුණාමත් බෑ ලිහිල් වුණාමත් බෑ තත්තික සුසර කරලා ගන්න ඕන අපි නේද ටෝන් එකට හරියන් ටියුන් කරන්න ඕන ටියුන් නුන් නැත්තම් වෙන කට්ටිය අපිව ටියුන් කරන අවිල්ලා තේරෙනවද ඒක නිසා අපි ටියුන් වෙන්න ඕන අපි බැලන්ස් වෙන්න ඕන එනේ නැ හැටියට ගහ උළුවස්ස අද උළුවස්ස ගහගෙන තමයි මෙච්චර කල් මේ ආරන්නේ රැකගෙන අපි මේ ඇවිත් ඉන්නේ නැත්තම් අපිට උළුවස්ස ටික ගලවන් තමයි යන්න වෙන්නේ මේ ගමේ මිනිස්සු කියන විදිහට වැඩ කරා නම් හරි තව තව කට්ටිය කියන විදිහට කරා නම් හරි හැමෝම යෝජනා කරනවා අපි ඕ හොඳයි මහත්තයා හොඳයි හොඳයි කී කී ඔළුව වණවන ඉන්න ඇති නමුත් ඒ යෝජනා ක්‍රියාත්මක වෙලත් නැතුවත් ඇති ඒකට තරහ වෙන්න එපා මොකද සායනාස කෙනෙක් ඒ තීන්දුව ගන්නෙ සාසනයට අවශ්‍ය නම් විතර අපේ ප්‍රධානම දායක මහත්තයෙක් යෝජනා කරා බුදු පිරම 28ක් හදමු කියලා කන්ද දිගේ හදමු ගුවා හදලා ඒ පිළිම පිටිපස්සෙන් ඒ බෝධිය අදාළ බෝධියම ඉඳමු කියලා. අහ හරි. පිළිම හදන එක පස්සේ කරමු මහත්තය. ඉස්සෙල් බෝධි දිගින් දන්නකෝ. මනුස්සෙ ඉඳුවා. කවුද කියලා දන්නේ නැති පරණ කට්ටිය. ඉඳලා මාසයක් ගියේ නැහැ. අලි ඇවිල්ලා බෝධි ඔක්කොම ටික වැළඳුවා. බෝධි ටික. ඇසතු බෝධි නෙවෙයි අනිත් බෝධි. ඔය සල්ගස අරගෙන සමාරගස හැදෙන්නෙත් නැහැ. මොක අපි කිව්වා නම් මහත්තයෝ කලිකයි. අමෝ ටික ඇවිල්ලා කයි. ඒ ඉතින් හිත ඉරිසියාවට කිව්වා කියලා නේ. ඔයා ඉඳන බලන්නකෝ කියලා ඉඳන්න දුන්නා. මිනිහටම තේරුණා මේකේ බෝධි නම් හදන්න පුළුවන් කමක් නෑ මේ තියෙන බෝධිය රැක ගන්න හරි අමාරුයි වතුර දාලා වැටවල් ගහලා හරි පරණ ඉතින් අන්තිමට වැඩේ අත්හැරියා එයා හිතන් හිටියේ මේක මේ හොඳ සංචාරක පුරවරයක් කරන්න ඕනේ කියලා බෝඩ් දාමු කියලා කිව්වා දැන් බෝඩ් නෑනේ ඇත්තටම අර කැලිකම බෝඩ් එකක් තියෙන මේ පැත්තෙත් දැන් මං හිතන්නේ මේ පිච්චිලා ඒ කට්ටියට දාන්න ඕනකම මං කෝ දාන්නේ තින් කමන්නේ කවුරු හරි එක්කෙනෙක් හරි දැකලා එයි ඒක පිනක් නැත්තේ නෑ උඩමල්ල බෝඩ් දෙසරයක් කැඩුවා. එක සැරයක් අලි කැඩුවා අනිත් පාර මිනිස්සු කැඩුවා. මොකක්ද දෙවෙනි පාර කැඩුවේ? මිනිස්සු. බීලා හිටපු මිනිස්සේ කඩලා. දන්නේ නැතුව. මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක රණ්ඩුවක් කර ගිහිල්ලා මම කරලා මේ දෙවෙනි පාර කැඩුවේ මිනිස්සු නිසා අපි හිතුව ඉතින් මිනිස්සු කැඩුවට පස්සේ මොකද ආයි හිටවත්. මේ අලි කැඩුවා නම් සමාව දෙන්න පුළුවන්. අලියට මොලේ නැහැනේ. මිනිහෙක් කැඩුවයි කියන්නේ ඔක එපා නිසානේ කඩලා තියෙන්නේ ඔතන තියන්න. අන්දරේගේ පිළිමේ තියෙනවා ඒ මද. ඒ නිසා අපි දැන් හැමෝටම කියන අන්දරේ ඇති හිටගෙන එතනින් වමට දාන්න කොළඹින් එනවනම් තිස්සෙන් එනවනම් දකුණට දාන්න පැත්ත මාරුනොත් යන්නේ රසින්පුර රසින්පුර පල්ලියට තමයි යන්න වෙන්නේ මූ දාව වෙනවා ලා ටිකක් දුර ගියාට පස්සේ ඒක නිසා මේ එහෙම තමයි වෙන්නේ මිනිස්සු එක එකව කියනවා අපි බෝඩ් දාමු අරක දාමු මෙහෙම ලයිට් දාමු වැල් දාමු ප්‍රශ්නයක් නැහැ දා ගන්න හැබැයි දැම්මට ඉතුරු වෙන්න පුළුවන් ටික විතර අර 28 බෝධියෙන් එක බෝධියක්වත් දැන් නැහැ අර ජයශ්‍රීමා බෝධි විතරයි ඒකත් හොඳට උසට හැදපු නිසා තමයි ඉතුරු වුණේ නැත්තම් අලිය ඇවිල්ලා ඒකෙත් දලු කනවා උඩ දාන්න පුළුවන් තැනට හොඳ වෙලා දාලා අලි කාලා යනවා හැබැයි දැන් දැන් අඩුයි දැන් මේ ඔබ දකින බෝධිය තනිකර බිමට සමතලා කරා ඒක නම් දඩුවම දුන්නේ අපිට යුද්ධ ඉවරුණා 2009 හරි සතුටු කටි යාපනියන් කියලා ඉතින් අපේ ප්‍රධාන දායකාවක් ඔය ඇමිලි පිටි පැත්තේ පහන් පිළිවෙත කරපු අම්ම කෙනෙක් එයා අපිට ලණුවක් දුන්නා ඔබ වහන්සේල ඔක්කොම එන්න අපි වියදම් දෙන්න අපි තින ලනුව කෑවා. අපි හිතුවේ නෑ අපි ඔක්කොම ගියාම මේක පාළු වෙනවා. අපිත් යුද සැමරුම් බලන්නත් ඕන නිසා ගියා. හරියටම පොයේ දවස්. කට්ටිය මතකද නේ? පොයේට සාන රේටි නෑනේ අපිට. ඒක පොයේ දවසේ රෑ මොකද වුනේ? අලි ටික පැනලා වට කරගෙන බෝධිය කෑවා. ඒක 100 කෙනෙක් හිටියා මිනිස්සු අමාරුවෙන් බයේ කොහරි හරි අසරණින් ගල බේරිලා තිබුණා. ඒකේ ජනේලේ කඩලා දාලා. අර පොඩි කුටියත්. අන්න දඬුවා. නැත්තම් ඊට වඩා ලොකුයි බෝධිය. අන්තිමට ඉතින් ඇවිල්ලා දුක වෙලා ශෝක වෙලා මොනව කරන්නදනේ දැක්කම දුකයි කපලා මැදින් කපලා බෝධිය පස්සේ සිවුරු වලින් එතුවා එතුවට පස්සේ ටික ටික බෝධිය දලු දැම්ම හිතා ගන්නවත් බැරි දැන් තියෙනවා ඒක නිසා අන්න ඒකයි වෙන දේ අපි එනේන හැටියට තමයි කරන්නට වෙන්නේ සැලසුම් කරලා කිස් කරපු කිසිම දෙයක් මේ ජීවිතේ අපි කාගෙවත් නැහැ ගොඩක් අර ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතේ ප්ලෑන් නැහැ ලකන් ප්ලෑන් B එකක් තියන්නේ කීයක් හරි එකතු කර ගන්න ඕන මම මෙහෙම සැලසුමක් ඉන්නවා කියලා එහෙම නැහැ එදා ලැබෙන එක එදා වැළඳුවා එදා දකින රූපේ එදා අමතක කළා එදා හපු සද්ද එදා අමතක කළා පහසක් ලැබුණොත් අර වගේ බස් එකේ ඒකත් එදාම අමතක කළා ඊට පස්සේ හෙට ජීවිතේට ආයි මුහුණ දෙන්න ඕන එහෙම බස් එකේ වැදිච්ච එක දිගට මොළුවේ තිබුණොත් මහානකම් කරන්න බෑ ඇයි ඒක දුර්වල හිතන්නේ දැන් මම මේ කියන එක මගේ තත්ත්වෙන් මට ගෝචරයි මම දන්නේ හැමෝටම ගෝචරද කියලා මට නම් පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒක. ඒ කියන්නේ මොනවා ලැබුණත් කමක් නැහැ ඒක මේ මොහොතට
විතරයි ඒක ඔළුවේ තියාගෙන මේ නටන්න ඕනේ නෑ අයියෝ මගේ සීලේ නැති වුණාය සීලේ කොහෙද තියෙන්නේ හිතේ හිත අසතුටු කරගත්තු සීල ඉවරයි සීල් දැන් බිඳුණා නා ඊළඟ තප්පරේ අපිට පුළුවන් අදිෂ්ඨාන කරගන්න මම මේ පදේ නැවත සමාදන් වෙමි විනය ක්‍රමයේ තියෙන හැටි දන්නවද අපිට සාමාන්‍ය සයනසකෙනට තියෙන්නේ සීල් බිඳුනොත් විකාල භෝජනාදී පහෙන්ක බිඳුනොත් උන්වහන්සේ වැලි හෝ වතුර හෝ අදින්න ඕන ඉස්සෙල්ලා ඇදලා යන්නු ගුරුවරයා ළඟට ගිහිල්ලා කියනවනේ ස්වාමීන් වහන්සේ සීල් පද ටික එකක් බිඳුනා අයිමත් ගුරුවරයා දස් සීල් දෙන්න ඕනේ ඕක තමයි ක්‍රමය ඒක කියලා තියෙන ඇයි දන්නවද කපටි වංචාකාරයෝ බිහි වෙනක නැති කරා නමුත් ප්‍රඥාවන්ත භික්ෂුවන් නම් හිතනවනේ මම වැලි දානකම්වත් ඉන්නේ නැහැ ගුරු හාමුදුරුව හම්බ වෙන හැමාට කොළඹ ගිහිල්ලා ලබන සතිය නම් එතකන් ඉන්නත් බෑ මට මොකද්ද කරන්නේ මම දැම්ම බුදුන් නැදලා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා වැඩි හොඳට මං අදිෂ්ඨාන එහෙම ඕනේ නැහැ හිතින් හිතුවා නම් මම මෙතනින් නම් දැන් ඒ කරපු වැරද්ද කරන්නේ දැන් ගොඩක් වෙලාවට වෙන්නේ ඔක සාත්‍තිකව ගන්නකොට වෙන්නේ ආ කැඩුනා උදාහරණයක් කියන්නම් ඕන සින්දු අහන්න බෑනි සවන්නාසරට දැන් අපි සින්දු අහනවා කියමු දවස සාමාන්‍ය කාලේ පොඩි කාලේ වෙන ප්‍රශ්නයක් ඔක මේ ඇහුවට පස්සේ හිතන දැන් ඉතින් බින්දුනන එකක් දැන් කන්නත් පුළුවන් රැට උඩයි එකක් කැඩුණානේ අනිත් එකක් නැහැ නේද එතකොට එයා රැටත් කන්න ගියොත් එහෙම කොහෙද පිරිහෙද නැද්ද සාසනේ පිරිහෙනවා සින්දු අහන එක ලොකු වරදක් නෙවෙයි දැන් තේරෙනවා ඉස්සර තේරුන්නේ අපිට අපිත් හරි බයෙන් හිටියේ කාලේ සින්දුවක් ඇහෙන කොටම බයයි දැන් එහෙම හිතෙන්නේ දැන් තේරෙනවා ඇහුනොත් ඇහුණා විතරයි දැන් විපස්සනාවට ගන්නවා ගීතේ ඉස්සර දන්නේ නැව ඉස්සර හරි පණ බය සීල ගැන අයියෝ බුදුම දුකක් වින්දේ ලොකු හාමුදුරුවන්ගෙන් කියන්නත් බයයි බණිත් දන්නෙත් නැහැ ඒ දෙකට දුන්නත් නැමි කියන කියලා කොහොම හරි සීල් ටික අලුත් කරගෙන තමයි එන්නේ හැබැයි දැන් තේරෙනවා භාග්‍යතුන් වහන්සේ කොහොමද මේක අපිට කියා දීලා තියෙන්නේ ඒ තැන සංවර වෙන්න ඇසයි කනයි නාසයි දිවයි ශරීරය සංවර නම් ආය අමුතුවෙන් සීලය රකින්න දෙයක් නැහැ විපස්සනා වඩනව නම් අමුතුවෙන් සීල් රකින්න දෙයක් නැහැ ඒ තැන අපි රැකිලා ඉවරයි අර සම්මුති පද ටික රකින්න ගියොත් එන්නේ පුදුම විදිහ ගැටීම් ගොඩකට අපිපත් වෙනවා බලන් ඉන්න කෙනත් ප්‍රශ්නෙකට වැටෙනවා නමුත් ගොදුරක් කාලා බෙල්ල පටල ගත්තෙත් නැතුව මෝ වැද්ද අඬාඩි දෙද්දි මෝ ටික පැනලා දුවනවා වගේ මාරයක තොණ්ඩුවේ අහුවෙන්නේ නැතුව ගොදුරුත් දැකලා බලලා විඳලා තමන්ගේ භූමිය වෙන අමා මහ නිවනට යන්න අපි දක්ෂ වෙන්න ඕනේ එහෙම නැත්නම් හැමදාම වාද තිය තිය තමයි අපිට ඉන්න වෙන්නේ සංවාද කර කර තමයි අපිට ඉන්න වෙන්නේ ඒ නිසා ලෝකෙ පෙරළුණත් ප්‍රශ්නයක් නැහැ වැඩියක් අමාරු කවුරු හරි කියලා කෙලින් මූණට බැන්නොත් එහෙම ටිකක් දුකයි ඉතින් ඇත්ත ඒක ඇයි මම කියන මම ආයනේ තාම අපි තුල තියෙන කවුරු හරි දොස් කිව්වොත් ඔබ වහන්සේ දුස් සීලයක් ඔබ වහන්සේ වැරදිකාරයෙක් ඔබ වහන්සේගෙන් අපිට වැඩක් නැහැ බණ මොනවද මේ කියන්නේ චී ඔහොම කිව්වම කොහොම හිතෙන්නේ යම්කිසි කම්පනයක් සනිකව ඇති වෙනවා හැබැයි පසුව අපි මහානකම හොඳට කරලා තියෙනවා මේ කාලය තුළ හිත භාවිතා කරලා තියෙනවා අපිට පුළුවන් ඊළඟ ශ්‍රණිය ඉඳන් ඒකත් වචනයක් විතර එහෙනම් දවස් 30න් මාත් එක්ක එන්න ඕනේ ඇවිදින්න යන මං යන ගමන් බිමන් වලට එන්න ඕනේ ගිහිල්ලා මාත් එක්ක සැප දුක විඳින්න ඕනේ දැනගන්න පුළුවන් Tamanට දැනෙනවා අනිත් අයට බෑ අයාලට බෑ ඔයාලට බෑ එයාලට ඉතින් ගමන් බිමන් යනකොට දැන් කතා බහ කරනකොට පොඩ්ඩක් ඉවක් එනවා මේ ස්වාමීන් වහන්සේ කලින් හිටියා වගේ නෙවෙයි දැන් වචන සංවරයි දැන් ගමන බිමන සංවරයි ඒවෙන් තමයි අඳුන ගන්න තියෙන්නේ ඊළාට සිල්පද රැකෙනවද කියලා පේනවනේ දැන් සෝවන්න සුරාපානය කරනවද බීඩි සුරුට්ටුරනවද හාමුදුරු බොනවද ඇත්තද දන්නේ නැනේ ඒ පැත්තේ නැද්ද නෑ නෑ හරි ඉතින් පිරිමිලවෙන් ගෙවණන් කියයි දැන් මේ උපාසකම්මගේ පුතා දන්නවා කොහොමනේ සිගරට් කතාවක් ඒතර මේ විශ්වයේ තියෙන අමුතුවෙන් දැකපෙන ති જાති ඔක්කොම ටික මේ හාමුදුරු දකිනවා ආයාට කුතුහලයන්නේ මම මේ අර වගේ ಜಾති එකක් බලන්න යන්න ඕන මියුසිකල් එකක් බලන්න යන්න ඕන දැන් ආසාවෙන්නේ නැහැ එතකොට මොකද එයාට ආසාව දුරු වෙනව ප්‍රහාණය වෙනව අරක විඳින්න විඳින්න සමාඩ එපා වෙනව බලපංග බලන් ඕම යනකොට දිගටම 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 යනකොට කවදා හරි එපා වෙනව කවුරු CCTV දාන්න ඕනේ නැහැ සංවර කරන්න කෙනෙක්ව එයාටම වැටහෙන්න ඕන මම මේ කරන වැඩේ කිසිම අර්ථයක් නැහැ එහෙනම් ආස්වාද ලැබෙනවා ඊට පස්සේ ආදීනෝ ලැබෙනවා ඊට පස්සේ නිස්සරණේ හොයනවා දැන් නුවන් මහත්තයගෙන් මට බය නැතුව අහන්න පුළා යා ආශ්වාද විඳලා තියෙන්නේ අවුරුදු කීයක් කියලා විඳ ආශ්වාද මේ දවස් ටිකේ කසාද බඳලා කොච්චර කාලද 9ක් වෙනවා
දැන් ආස්වාද දෙකකුත් තියෙනනේ පොඩි ආස්වාදිකුයි ටිකක් ලොකු ආස්වාදිකුත් තියෙනවා දැන් මේක මොකද්ද මහත්තයාට ආස්වාද හැබැයි ඔය අතරේ පොල් කඩන්න වෙන්නේ නැද්ද මට දවසක් කොහොනේ පොල් ගාන්නත් වෙන කඩලා දුන්නා ගාලා දෙන්නත් වෙන කොහොනේ ඒ කියන්නේ යාගෙන විතරන්නේ මම මේ කියන්නේ ඒ ආස්වාද අස්සෙම එදා දවසේම ආදීනොත් පේනවා දැන් රැට තමයි ආස්වාද ලැබෙන්නේ ගොඩක් කරාට ගිහි ජීවිතේ කියන්නේ ඔක්කොම වැඩි වෙලා නිදාගන්නේ නිදහස් වෙන්නේ රැටනේ දවල් දිස්සේ මොනවද ගොඩක් කරාට විඳින්නේ අපේ මේ ජනතාව අර ආස්වාදේ පතාගෙන ඒ වෙනුවෙන් රෙදි හොදනවා මොනව පතාගෙන රෙදි හොදන්නේ නැද්ද මැෂින් තියනවද හොදන්නේ නැද්ද හොදනවදන දැන් ආස්වාදේ නැතුව සමාඩ උපාසකම් බඩිය කලබල වුණා එකට නේ නැද්ද ආය තිබුණා හෝ නැතාව ආදීන ආදීන රස්වාව ආදීන ආස්වාදේ ගන්නද පඩියනේ ආස්වාදේ වැඩ කරන එක තමයි ආදීන දැන් කිව්ව රජෙන් උඹලා වැඩට එන්න ඕනේ පඩි දෙන්නම් කියලා සතුරුද නැද්ද සතුරු නෑ නේ මේ දවස්වල ඉපා වුණා නේ ගෙදර ඉඳලා එහෙමද හරි කොහොම හරි දවල් බරුවේ දැන් Taman අර ගෙවන ජීවිතේදී මොකක්ද දැනෙන්නේ දුක් විඳින ලාවට සැපෙන්නම් ආදීනව නෑ හොඳ දැන් හොඳට මේ සතුටු වෙන දේවල් ඇසට කනට ලැබෙන කොට ඒක ආදීනව නේ මම මේ කියන්නේ ලැබෙනවනේ එකක් හරි ආස්වාදය අතිනලා තියෙනවා දැන් ඊට පස්සේ මොකද වෙන්නේ ආස්වාද එකම එනවා ඊට පස්සේ පෙරපසු නොවි ආදීනව ආන දැන් මොකද්ද ඕන නිස්සාරණ නිස්සාරණ වෙලා මහාන වෙන්න කිව්වොත් මං යෝජනා කළොත් මොකද වෙන්නේ පවුල් කැඩෙනවා ඊට පස්සේ නඩු වැටෙනවා මට මේක විහෙරගල අතහැරලා යන්න වෙන කොහේ හරි වෙන තැනකට ඇයි මේ තියෙන පවුල් ටික කැඩුවා ඒ ගෑනුන්දල ටික පොලූස්සන් ඉන්නේ මාව බලන්න ඊට පස්සේ ගුටි කන්න තට්ටි පලා ගන්න කාගේ මට මගේ තට්ටි ඒ නිසා මම යෝජනා කරනවා එහෙම මහාන වෙන්න එපා ඔතන ඉඳන්ම නිස්සාරණ හොයන්න හැමෝටම යන්න බෑනේ එහෙනම් ගෙදර ඉඳන් නිස්සාරණ හොයන්නේ කොහොමද කියලා දීලා තියෙනවා දැන් බෑ දන්නේ නැහැ වගේ බයලා හිටියට මං කියලා දීලා තියෙනවා පසුගිය පොයේ හතර පහේම මේක කතා කළා අපි එතන නිවෙන හැටි එනේ නරවණ සිහියේ දකින්න යෝනිසෝ මනසිකාරය ආයි කොහෙවත් යන්න ඕනේ නැ පන්සල් යන්න ඕනේ නැ නිවන් දකින්න ගෙදර පුළුවන් පාරේ පුළුවන් කොළඹ කොටුවේ ස්ටේෂන් එකේ බව මේ වැඩේ කරලා නිවන් දකින්න පුළුවන් හැබැයි එකක් ඕන පඤ්ඤාවන්තයන් දම්මෝ නායන් දම්මෝ දුප්පඤ්ඤස මේ කියපු කාරණේ මෝඩයොන්ට හොඳ පෙරලගත්තු රත්තරන් වගේ ප්‍රඥාවක් මොන නැත්තම් මේකටම බන්න සමාඩ මේ කියපු ටික මැති බයින් එක්කෙනෙක් මොලේ නැත්තම් බයිනවා ඉතින් ඇයි ඉතින් මේ හාමුදුර මොකද්ද මේ කියන්නේ හැබැයි ප්‍රඥාවන්තර තේරුණා මොකද්ද මේ කියුවේ ගන්න ඕන එක ගන්න එපා එක අතහරින්න නෑ ඕනනේ ජීවිතෙත් එහෙමයි දැන් බෙර ගහලා මුදු මාරු කරලා නටාගෙන බැන්දට දැන් තේරෙන්නේ නැද්ද මේක දුකක් කියලා එහෙමයි කියලා බඳින්න එපා කියලා මං කියනවනේ සාධාරණ දෙයක් නෑ නෑ උඹලා බැඳලා ගහලම බලපල්ලකො බෙරේ කියලා අපි බලන් සතුටින් ඉන්නවා දැන් ළඟදි මං කිව්වේ අර වෙඩින් රැට් දෙකක් මං දැක්කා ලයිව් දැක්කා අපේම උපාසක මහතුරු ලයිව් දාන මොකද මටත් බලන්න පුළුවන් උඹලා විතරක් බලලා ඉන්නවා මටත් දාපල්ලා එතකොට මමත් බලන ලයිව් මොකක්ද දැක්කේ එක්කෙනෙක්ට බනිස් වලින්ම මාලයක් අදලා බනිස් මාලයක් ඒක දාගෙන මනමාලයට ඇඳලා චීත්තයක් අදින් පස්සේ මට චීත් වැඩ තමයි කරන්න තියෙන්නේ දැන් ඒ ළමයි දෙන්නේ ආදර්ශයක් හැබැයි ඒකේ තියෙන අර බැනර් එහෙම එච්චර හොඳ නැහැ. ඒව රහසින් කතා කරන්නේ ඒව ගමේම ළමයිත් දාගෙන පොඩි ළමයිත් දාගෙන. ඊපස් ළමයි අහන මොකක්ද ආ මේ අර ගහලා තිබුණේ බෝඩ් එකේ. උඹට ඒව ඕනේ නැඹ පැහෙන්න දෙන්නපන් කියලා එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ නිසා මේ බෝඩ් ටික ගලවලා වැඩේ කරන්න හරි සාර්ථකයි වැඩේ. මොකද එයාට දෙන්නේ දුක දැනගන්න අද ඉඳන් උඹට විඳින්න වෙන දුක් ටික. සමහර පැතිවල විල් බැරෝ එකේ දාලා මනමාලිව තල්ලු කරන් යන්න ඕන. නේද? හරි ඒක ඇත්තට ඇවිල්ලා තියෙන පරිවර්තනේ ඇවිල්ලා තියෙන ඉස්සරම කළා දින ගල් ගහලා තියෙනවා ඔකට. ඒ වගේ වැඩක් දැකම ගල් ගහලා තියෙන ඉස්සර. පස්සේ මල් ගහලා තියෙනවා. මොනයි ගහලා තියෙන්නේ? මල් ගහලා තියෙනවා. සෙත් පතලා තියෙනවා මල් වලින් ගගහ. දැන් ආයෙත් අර මුල් යුගයට අවිලා දැන් මොනවද දෙන්නේ ආයිමත්? බැඳලා නිදාසින්න දෙන රැග් දෙනවා. රැග් දෙනවා තියලා දීලා එයාට පෙන්නනවා සාර්ථක වෙන්න ජීවිතේ උඹට අදින් පස්සේ නිදහසක් නැහැ. දෙන්නටම නැහැ කෙනෙක් නෙවෙයි. අරයට එනවා ඒට උදින වලන් හොදන්න. මහත්තර නැට උදේ ඉඳන් නෝනව සතුට කිරීමේ වැඩපිළිවෙලේ ඒ දෙන්න ඊට පස්සේ shopping කරන්න යන්න සල්ලි හොයා ගන්න ඕන shopping කරන්න යන්න ලේසි සල්ලි දෙන්න බෑ නේ කපාට ඒක හොයන්න මාසයක් වැඩ කරන්නට ඕන ඉස්ත්‍රීන් අවශ්‍ය මොනවද ඇඳුම් අවශ්‍යයි පැළඳුම්
අවශ්‍යයි. උපාසක මහත්තයෙකු තමුසෙට දැන් ගිය මාසේ තැන්දුමක් කරන් දුන්නා. ඒක අන්න ලබන අවුරුද්ද වෙනකම්. අඳීද? නෑ, අලුත් එකක් ආවොත් ඒකත් අරන් දෙන්නට ඕන. එහෙනම් ඒක ඕන නිසා තමයි මෙයා බාරගත්තේ, කරගහගත්තේ. හරි, මම උඹට ඇඳුම් දෙන්න, ගාලු දුවන්න, කොළඹ දුවන්න, කරට ඔබින මුතු දෙපොටක් ගෙනාලා දෙන්න. පරණ සින්දුවක් මං කිව්ව දැන් කන්නේ. ඉස්සර ලස්සන ඒවා. ඉතින් ඒවා ගෙනත් දෙනවා. නොදී ඉන්නේ නෑ. ඇයි? ආදරේ පෙරේතයි. පෙරේතයකෝ මේ ටිකක් අමුතු වුණානේ. ආදරේටම කියන සමාන වචනයක් තමයි මොකද? පෙරේතකම. පෙරේතකම තියෙනකන් ඇඳුම් ගේනවා, මාල ගේනවා, කොච්චර දැන්නත් දාලා යන්නේ. හැබැයි අපි වගේ වුණොත් එ මැමෝ ඉවරයි. එහෙනම් බයිනකොටම මහන වෙලා නේද? ආදීනෝ පේනකොටම දමල ගහලා ගිහලා. මොකද ඒක ප්‍රකට වෙන්න ප්‍රඥාව ඕන. ප්‍රඥාව නැති කෙනා කරන්නේ මොකද? කොච්චර ආදීනවත් උඹ බැන්නත් ගැහුවත් පොළවේ ගැහුවත් මන්නම් යන්නේ වැඳ වැඳ හරි පස්සෙන් යනවා. මොකද ඒ කාමයන්ට තියෙන පෙරේතකම නිසා. නමුත් එක මොහොතක ආදීනෝ දැක්කනම් ඒක නනිවන පැත්තට යනවා. ඒක ඉතින් අපිට කියලා කරවන්න බෑ. ඒක අනිවාර්යෙන් Tamanටම ජාති ප්‍රඥාවක් එන්න ඕනේ. ඉතින් එහෙම කිව්වයි කියලා දමල ගහලා යන්න එපා හොඳේ. ඔන්න ප්‍රශ්නේ නැත්තම් මාවල්ල ගන්න ඊට පස්සේ. එතනම නිවෙන්න. මොකද්ද කිව්වේ? එතනම නිවෙන්න. දැන් අපේ වෙදහාමිනේ ගෙදරම නිවෙන්න. මෙහෙ එන්න එපා. පොයට විතරක් ආවෙත් දැන් දැක්කනේ හොඳට අදනේ. ඔක ඔළුවේ තියාගෙන මාසෙම නිවෙන්න. මොනව හිතේ? කියපු දේ මාව මතක් කර කර නෙවෙයි මං කියන්නේ. කියපු එක මතක් කරගන්න. එතන නිවෙන්න, එතන දකින්න, සිහියෙන් ඉන්න, සින්දු අහන්න, අනිත්‍ය වෙන බව දැනගන්න. සොර කම්පාවි කම්පාවි මොකද වෙන්නේ අන්තිමට? ගොඩම් පහසු එකක් තමයි ගීත සොර කියන එක. දකින්න ලේසි. හැම සණයකදීම කැඩි කැඩි යනවා එකේ. බින්දෙනවා. හඬ පරාස බින්දෙනවනේ එකේදී. යනවා. සමහර තරකන් නෑ අපි මේක CD කරලා තියෙන්නේ. අපි මේ කැසට් කරලා තියෙන්නේ. හා කැසට් කරත් කැසට් එකේ යන එකත් අනිත්‍ය වෙනවනේ. එයා කිව්වොත් කැසට් එක පුස් බැඳෙන්නේ නැති වෙන අපි බෙහෙත් දාලා කවර් කරලා තියෙනවා. මොකද හාමුදුරුවනේ කියන්නේ අනිත්‍ය වෙන්නේ නැහැ නේද? අපි කිව්ව කැසට් කේස් එකක් ගැන කතාවක් නෙමෙයි. ඒක මඩක් විතර තියෙන ඉස්සර මේක දැන් මේක පටිගත කරාම කල්පවති ඉන්නේ. ඇමරිකාව තියෙනකම් මේක තියාගන්න පුළුවන්. YouTube දැම්මොත් එහෙම. ඇමරිකාව විනාශ වෙච්ච දවස තමයි මේක විනාශ වෙන්නේ. නෑ, ඒෂණයයි විනාශ වෙන්නේ. අහන ෂණය. කණයි ශබ්දයයි හමු වෙන ෂණය තමයි අනිත්‍ය කියන්නේ. නැතු අර භෞතික දේ විතරක් ඒක නෙවෙයි ප්‍රක. ඒක අවශ්‍යත් නෑ, අදාළත් නෑ. අපිට අදාළ වෙන්නේ අපේ ආයතන හයට ගෝචර වෙන එක. වෙන මොනවත් අපි දන්නවද මේ ලෝකේ දේවල්? අපේ හයට අහුවෙච්ච ඒවා හැරෙන්නට අනුන්ගේ හය ඒවා අපි දන්නවද? අනුන් කාපු කෑමවල රස අපි දන්නවයි. කෙලණන් ගිලලා ඇති. හැබැයි රස දෙන්නලා නෑ. අපි දැකපු රූප තමයි අපේ ලෝකේ මෙච්චරක. එයින් එහා එකම ලෝකයක්වත් නෑ. හැබැයි හීනෙන් දැකපුවත් අයිති. ඊනෙන් දැකපුවත් රූපනේ ඒවා හිත. කල්පනා කරලා බලන්න ඊට වඩා රූපයක් තියෙද කියලා දැකපු එකක් නෑ. රූප කණෙන් ගන්න පුළුවන්ද? බෑ. කනට මොනවද එන්නේ? ශබ්ද. ඒ ශබ්දත් අහපු ටික විතරයි දන්නේ අපි. ඒ කිසිම අහිච්ච නැති කිසිම සද්දයක් අපි දන්නවද? දන්නේ නෑ. අපේ තුර අපේ ලෝකේ ලොකුද පොඩිද? පොඩි. චූටි ලෝකේ අපි ඉන්නේ. අද අපිට අපේ ලෝකේ ලොකුයි. මගේ නිවන මගේ පැල්පතයි කියන එකනේ. මගේක මට ලොකුයි. ඔක්කොම වලන්න මට වෙලා කල් වෙලා මදි. නමු මගේක මම බලා ගන්නවා. ඒකයි මේ කියන්නේ. එතකොට මේ ලෝකෙට තමයි අහු වෙලා ඉන්නේ. අරහපු සද්දවලට, දැකපු රූපවලට, විඳපු ගඳ පහස් රස පහසට තමයි අහු වෙලා ඉන්නේ. දැන් විඳපු නැති පහසක් දකින්න පුළුවන්ද කවදාවත්? දන්නවද අපි? දන්නේ නැහැ. ගිහිපු නැති වාහනයක සැප අපි දන්නවද? දන්නේ. දැකලා ඇති. හැබැයි ගිහින්නේ නේද? දැන් TV එකේ තියෙන ඇඳවල් අපි දැකලා ඇති. හැබැයි ඒවා නිදාගෙන නැහැ අපි තාම. පහස ලැබිලා නැහැ. රූප විතරයි. පහස නැහැ. එහෙනම් ඕනම රූපයක රූප වර්ණ රූපේ පේනවා. හැබැයි ඒකේ පහස දැකලා තියෙද? අත් දකින්න යන්නත් එපා. ගුටි කාලා මැරෙන්න වෙනවා. දැක්කොත් දැකම මාත්‍රේ සතුටු වෙනවා මිසක ඔය අල්ලන්න ගියොත් මොකෝ වෙන්නේ? පාර මැද්ද කියලා නෑ, බස් එකේ කියලා නෑ, කෝච්චියේ කියලා නෑ, කුඩ කැඩෙනකම් ගහනවා. කාටේ? පිරිමින්ට. ගෑනු කෙනෙක් කැවිලා ඇල්ලුවයි කියලා ගහන්නේ නෑ. හැබැයි සාමාන්‍ය අපේ නීතිය අනුව මේ උපාසකම්ම කෙනෙක් කියලා පිරිමියෙක් ඇල්ලුවයි කියලා පිරිමි කෙනා උරණ වෙන්නේ නෑ. අල්ලපන්නම් ගිහ තව අල්ලපන් කියලා ඉන්නවා මිසක්
ගහන්න යන්නේ මානව ශිෂ්ටාචාර ක්‍රම යනවා පිරිමියා උරණ වෙන්නේ නැහැ හැබැයි කවුද උරණ වෙන්නේ හැමදෙස්සෙම ගෑනු අය තමයි කලබලලා කෑ ගහන්නේ නේ එහෙම නේද දැන් මොකද්ද තියෙන්නේ මේ සංකල්ප ගොඩක ප්‍රශ්නයක් තියෙන්නේ දැන් ගෑනු අය විතරයි කුපිත උනේ පිරිමි කෙනා කුපිත උනේ නැහැ එතකොට ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට නේ හිතන්න අරය ගහපුනේ තේවමනේ පටවියාපු එයා මොකෝ කලබල නොඋනේ අරය විතරක් ඇයි කලබල උනේ ওই ප්‍රශ්නේ තියෙන ලංකාව විතරයි මම ඉන්දියාවෙත් තියෙනවා යුරෝප රටවල ඇත්තෙම නැහැ මොකද එහෙ හැප්පෙන්නේ නැහැ කවුරුත් දැන් ගිහින් නැති නිසා දන්නේ නැතු වෙදිනේ දැන් බීච් එකට ගියොත් එම ජර්මනි බීච් එකට මාත් ගියා දැන් මගේ ලකුණු කාඩ් කැපෙන වෙලාව වෙන එනවා මේ ගියාට පස්සේ කාන්තාවගේ උඩුකය වහලා නැහැ ඒ කියන්නේ එයාලට අවුව වැටෙන්නේ මාස 4යි සුද්ධියෝ කියන අපි මාස 4 ඇඟේ හැමතැනටම අවුව වට ගන්නවා ඇයි ඒ තැන් වල විටමින් ලැබෙන්නේ නැත්තම් දැන් ඕක වහන් ගින ගිහිල්ලා අවුව දැප්පොත් එහෙම දැන් මාත්‍යගෙන දූලත් තින්නේ මෙල්බර්න් නිසා දන්නව ඇති ඒ සුද්ධිය ඒ කාලෙට විතරයි හැබැයි එක සුද්දෙක්වත් අර අනුන්ගේ සුද්ධිය දිහා බලනවද අපේ රටේ හිටියා නම් එහෙම බීච් එක මොකෝ වෙන්නේ සුද්ධිය උස්සගෙනත් ගිහින් ඒ තරම් අහේනියකට අපේ සංස්කෘතිය අපිව පත් කරලා තියෙන හැබැයි යුරෝප් සංස්කෘතිය විසින් ඒවා මුකුත් ගානක්වත් නැහැ මේ යano ගණන් ගන්න අයියෝ මොකද්ද දැන් මෙහි අය ගියා නම් එහෙම ජර්මනියේ එන්නේ නැහැ එන්නේ කොහේ හරි ගහකරිල්ලා ඉන්න වීසා නැතත් කමන්නේ කියලා ඉතින් අපේ උපාසකව මැව්වා ස්වාමීන් වහන්සේ ගියාට කමන්නේ නැද්ද පොඩ්ඩක් එතන මෙහෙම මං කෝ කිසි ප්‍රශ්නයක් නැහැ රාමියෝ ඒවා ඉතින් කොහොමත් තියෙන જાතිනේ හරි දැන් සාදුකාරයක් දෙන්නේ සුද්ධි බලපු එකට දැන් මේක කිව්වේ නැත්නම් දන්නවද? දන්නේ නැහැ. එහෙනම් මම සිල්වත්ද නැද්ද? හරි සෝකාමුදුරුවෝ. සුද්ධියෙක් දිහා බලලවත් බලලවත් නැහැ. මේක යුරෝපයන් නම් කරන්න බෑ. මං කිව්වේ අපිට ලැබිච්ච නැති සංකල්පනාව සුද්ධට තියෙන. අපිට භාග්‍යවතුන් වහන්සේ අතාරින්න කියලා කියපු දේශනාව යුරෝපයේ සුද්ධ ළඟ තියෙන. ඇමරිකාවේ මෙල්බන් වල ඊළඟට ඕස්ට්‍රේලියා මහද්වීපෙම තව එංගලන්තෙ වගේ ඒ රටවල් වල යුරෝප රටවල් හැම එකෙම එක තියෙනවා. ඒකේ සතුටින් ඉන්නේ මිනිස්සු. අතෑරලා ඉන්නේ අද ජීවත් වෙන හම්බ කළා අද රැට එක වියතම් කළා. ආයි පොතේ සල්ලි තියෙවොත් නෑ. අතෑරලාද නැද්ද? ළඟදි කුවේට් වල කෝටිපතියෙක්ගේ ධනය මම දැක්කා. ෆොටෝ ටිකක් ඇත්තරම දැක්කේ නැහැ. රත්තරම් බිස්කට් විතරක් මුළු ගෙයක් පිරෙන්න තියෙනවා. ප්ලේන් එක රත්තරම් පාටයි වෙනම ගමන් යන විතර කාර් එකත් එහෙම නැවකුත් තියෙනවා හැබැයි ඒ මිනිහා මැරලා වල දාලා තියෙන්නේ වැලි පොළවේ සතපෙන් තියෙන පොඩි ස්මාරකයක් විතර ඒක මුකුත් මාලිගා හදලා නැහැ හැබැයි අර ටික ඔක්කොම දාලාද නැද්ද ගිහින් තියෙන්නේ දාලා ගිහින් තියෙන්නේ ඒ නිසා එයාලා ඉච්චර දිගුණු නැහැ මේ පැත්තෙන් නමුත් යුරෝපිකයෝ දිවුණුයි එයාලා තියෙන ටික විඳලා අවසන් කළා තමයි යන තැනකට ටිකක් අන්තිම කාලය තුරු කරගන්න මොකද වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා ජීවත් වෙන්න ඒ සංස්කෘතිය හැටිය ළමයි අම්මල කරේ තියන් ඉන්නේ. එයාලා පුරුදු වෙන්න ඕන හොයාගෙන කන්න. ක්‍රමයක් හොයාගන්න ඕන. වැඩ කරනවා සාමාන්‍ය part time job කරන කවුරුත් ඉගෙන ගන්න උදේවරු හවසට වැඩට යනවා ළමයි. ඒත් අම්මල ගිය පිය පී ඉන්නේ මෙහෙ වගේ. අවුරුදු 25 30 වෙනකම් අපේ ළමයි යැපෙන්නේ අම්මා තාත්තට බරක් නෙවෙයි. ඒක බරක් නෙවෙයි. එතකොට කැම්පස් එකේ උගන්වන දේම තමයි ප්‍රැක්ටිකල් වෙන්නේ ජීවිතේ. අපිට උගන්වන දේ ප්‍රැක්ටිකල් නැහැ ලංකාවේ. පොතේ විතරයි. නමුත් ඒ රටේ රැකියාව වල දෙන විශ්වවිද්‍යාලෙම්මයි අපි හිතමු සුපවේදී ඉගෙන ගන්න කෙනෙක් කියලා ළමයා. දාන්නේ කොහෙටද? හෝටල් එකකට. කැම්ප් යන්න දාන්න. අර උදේ තියරි ඉගෙනගත්තු පාඩම හවසකින් හදලා දෙන්න. අපි ඒක මේ කට ඇරන් අර දියුණුවයි කියලා කියන්නේ ඔන්න ඕකට තමයි. ඉතින් ඇත්තනේ. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මාස නිසම්ම කරන ඔක්කොම ටික තියෙනවා. කම්මැලි නැහැ. වැදගත් දේ වැඩේ කරනවා. පිරිසිදු වැඩේ කරනවා. අයි කාටවත් ඇඟිලි ගහන දෙන්නෙත් නැ තමන් වැඩේ තමන් හරියට කරනවා. අපි මෙච්චර ධර්මයක් තියාගෙන තාමත් හිඟා කරනවානේ. ඇයි ඒ? අපේ පාලකයෝ ඉනම් පහත් පන්ති වෙනකන් කවුරුත් ධර්මය ඇහුවට මේක ඔලුවට අරගෙන නැ අපි කවුරුත් බලන්නේ අල්ලපු වැට දිහා විතරයි. තමන් දිහා බලන්නේ නෑ බලන්න කොහොන තරම් නැද්ද කියලා ගම් වලට ගිහිල්ලා ගෙදර දිහාද වැඩිපුර බලන් ඉන්නේ අනුන් දිහාද නේ දැන් මෙහෙට ආවත් මෙහෙනම් මම බැනලම දැන් අඩුයි ඒක මේ ස්වාමීන් වහන්සේලගේ පස්සෙන් හොයන එක එහෙම අඩුයි දැන් නමුත් පන්සලකට ගියත් හොයන්නේ මොනවද
ටොයිලට් එකේ තියෙනවා බීඩි කෑලි ෆිල්ටර් සිගරට් ෆිල්ටර් තිබුණා ඒ ගාන ගණන් කරන් ඇල පොතේ ලියනවා ආමුදුරුව මේ සතියට මෙච්චර සිගරට් බීලා තියෙනවා අපිටත් අහු වෙනවා ගියාම ඉතින් මේ පන්සලට වැසිකිළි වලට ගියාම අපිට අහු වෙනවා ඉතින් වැඩක් තියෙයි මට මොකද මම පොඩ්ඩක් අතුගෙන් බිව්වය මට අමාරුවක් තියෙන්නේ නැහැ එයාගේ සීනි කිලෝ එක එයා කිරා ගන්නේ අපේ ටික අපි කිරා ගමු එහෙම නොකොලොත් වෙන්නේ අනුන්ගේ පව් වලටත් වන්දි ගෙවලා නිරේ යන්න තමයි සිද්ධ වෙන්නේ නිසා අපි ගොඩක් අය හිත දුකෙන් ඉන්නේ ඇයි දුකෙන් ඉන්නේ අනුන් නිසා අපි නිසා නෙවෙයි අපි දුකෙන් හිටියන ඉඳලා තියෙන්නේම එක්කෝ වෙන කෙනෙක් නිසා ගෙදර කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි ඒත් වෙන කෙනෙක් නේ අපේ මම නෙවෙයිනේ එක්කෝ අම්මා නිසා දුක් වෙනවා තාත්තා නිසා දුක් වෙනවා ඥාති නිසා දුක් වෙනවා කවුරු හරි ගමේ එක්කෙනෙක් කියපු දෙයක් නිසා දුක් වෙනවා හැබැයි අපි අපි ගැන බැලුවා නම් අපි දුක් වෙන්නේ නෑ නෙළුම් මලෙන් උපන් කුමාරයෝ කවුරුත් ඉන්නවද කුමාරියොත් ඉන්නවද මෙතන එහෙම ඉතින් ඉන්නව නම් තිබිදලා නෙළුම් මලෙන්ද නෑ අසුචි ගොඩක් මැද්දෙන් අපි ආවා එනකොට අපි කවුරුත් නරකද හොඳද ඒ දෙකම නෑ අපිම ප්‍රතිරූපයක් හදාගත්ත එක්ක මම නරකයි කියලා එක්ක මම හොඳයි කියලා සත්ගුණවත් බෝධිසත්ව ගෙන් ලේබල් එක ගහන් ඉන්නෝ කොයි වෙලාවක හරි ඕක නෑ කියලා එළිවුණ දවසට කාටේ පාඩු දුක අර මවන් හිටපු කෙනා හරි දුකයි ඉතින් අනේ මගේ බෝසත් ලේබල් එක ගැලුණා උපාසක ලේබල් එක ගැලුණා මට මගේ ස්වරූපේ එළියට ආවා දැන් හැංගිලා පව කරන කට්ටිය සතුටින් ඉන්න අපි හරි හොඳයි මොකද අපේ පව් කවුරුත් දැක්කේ නෑ කවුද දැකලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් Taman දැකලා තියෙනවා අප්‍රධාන වශයෙන් දෙවිවරු දැකලා තියෙනවා ඒ නිසා කියනවා නත්ති ලෝකෝ රහෝ නාම ලෝකේ රහසක් නෑ රහස ඉලිවෙන්නේ කාට කාගෙන්ද දෙවියන්ගේ පැහැදිලිද එහෙනම් එහෙනම් කාටවත් පේන්න වැඩ කරන්න ඕනේ නෑ ඇත්තටම තමන්ට හොඳ නම් තමන්ට සප්පාය නම් සතුටු නම් ඒක කරන්න අසතුටුනත් කරන්න දෙයක් නෑ සමහරව කරන්න වෙනවා හැබැයි අපායන්න බලාගෙන ඒව කරන්න ඒව කරලා කවදාවත් කියන්න එපා ඒවා පව් නෙවෙයි ඒවා අපායන්නේ නෑ එහෙම කියන්න එපා අපි හොඳම උදාහරණය තමයි අද උදේ අපි ඇහුවේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවමනේ මම බුදු වුණා කියලා එක වෙනස් කරේ නෑ භාග්‍යතුන් වහන්සේ අපාය ගියා නම් ගියා කියලා කිව්වා සුගතිය ගියා නම් ඔව් අපි පෘථජ්ජනිස අපි හැමදෙස්සෙන් බලන අපේ ගොඩ වැඩි කරගන්න ප්‍රතිරූපය හදාගන්න අපි හොඳට ඉන්න නමක් හදාගන්න හදපු නම කෝද එකක්වත් තියෙද සසර ගමනේ හදපු නම් ටික දැන් නෑ දැන් මගේ තේ තියෙන්නේ ගහලා බෝඩ් එක ඒක තියේ එච්චරයි ඔය ඔගේ ගන්න දෙයක් නැහැ ඇත්තටම අපි හදාගෙන පුම්බගෙන ඉන්න බලනවා නමුත් ඇති දෙයක් නැහැ පඨවි ආපෝ තේජෝ වායෝ ටිකක් විතරයි නාම රූප දෙකක් විතරයි කොච්චර බණකුවත් වැඩක් නැහැ අපේ හිතේ සතුටක් නැත්නම් මම කියන්නේ මම ගැන හොඳේ මම සතුටින් නෙවෙයි නම් මම මේ කියන එක වචනයක්ව වැඩක් නැහැ මොකද මම මෝඩෙක් එහෙනම් ඇයි මං අනුන්ව සතුටු කරන්නේ නැනො මම දුකින් ඉඳගෙන හැබැයි බය නැතුව දැන් කියන්න පුළුවන් මම සතුටින් ඉඳන් තමයි මම මේටි කියන්නේ දුකෙන් නෙවෙයි කොයි වෙලාවකවත් කවුරු මොනවාකවත් මට ප්‍රශ්නයක් නැහැ මොකද මං ඕකේ ඉට්ස් ඕකේ නේද එච්චරයි ඊට වඩා හිතන්න ගියොත් පිස්සු හැදෙනවා වැඩි හිතන්න එපා සාමාන්‍යයෙන් ඉන්න සිල්පද ටිකක් දීලා තිනේක රකින්න බලන්න බැරි වුණයි කියලා දුක් වෙන්නත් එපා ඊට පස්සේ ආයි බලන්න try කරන් try and try again ඊට පස්සේ you can fly කියලා තියෙනවානේ try කරොත් කවදාවත් fly කරන්න පුළා ඉස්සෙල්ලා අත්තරු බැඳගෙන උඩ පැන පැන බලනවා පියාඹන්න පස්සේ කවදා හරි plane එකක් හදපු දවසට පියාඹන්න පුළා එහෙමනේ නේ right සහෝදරයෝ හොයාගත් එකපාරට මේක පියාඹුවේ නෑ එයාලා මේක තටු හදාගෙන දුවලා බැලුවා ඉස්සෙල්ලා අහලා දී විස්තරේ බැලුව උකුස්සෙද්ද උකුස්ස යන හැටි බැලුවා ඉස්සෙල්ල දරුවා මෙයා අත්තඩු දෙක විහිදගෙන හොඳට යනවා බැලුව අපිට යන්න බැරි ඊට පස්සේ බැලුව තටු හදාගෙන දුවල දුවල බැලුවා චුට්ටක් දුර යන්නත් පුළුවන් ඒක වර්ධනය කළා තමයි දැන් අපි අරහසින් යන යාන හැබැයි ඒවත් කොයි වෙලාව හරි වැටෙන වෙලාවල් තියෙනවා මුඩින් ගියාට මොකද අඩි 80000 ඉඳන් පව බිමට වැටෙනවා ඒක ස්ථිර නැහැ හිතා ගන්න බෑ යනකොට අපිත් යන්නේ ප්ලේන් එක යනකොට දෙවියන්ට පින් දීලා සක්දවියන්ට මතක් කරලා උඩදී හරි අපි අල්ලගනිය එතකොට කියලා හිතාගෙන ඒ කියන්නේ ගමන බහිනකම් බිමට ගිහලා විශ්වාස නැති ගමනක් ඕක. ඇයි අහසෙන් ඉන්නේ?
පොඩ්ඩක් උලන් ගියපුවම ඉවරයි නේද දෙකනේ කොහොමරි දන්න කට්ටි දන්න කොහෙද උලන් යන්නේ කියලා කොහොමරි ඒ කියන්නේ ඒ තටුවක තියෙන සමබරතාවය පොඩ්ඩක් ගිලිහුණ ගමන් වැඩේ ගැස්සෙනවා මේ නූලට අදපුවා සැහැල්ලුයි හරි සැහැල්ලුයි මේවා නැත්නම් උඩ යන්න බෑනේ තෙල් ටැංකියක් හරි ගිනි ගත්තොත් අනිච්චාවත සංඛාරා කියන්නවත් කෙනෙක් නැහැ 300 ගානක් ගියොත් 350ම මැරෙනවා එක්කෙනෙක් අයිතුරුනේ ඉතුරු වෙන්නේ නැහැ දැකලා ඇතිනේ ඕනතරම් අනතුරු වෙන හැටි දැකලා ඇති ඒ නිසා උඩින් ගියත් දැනගෙන ඉන්න ඕන කවදාරි බිම වැටෙන්න වෙයි කියලා ඒ නිසා ඒව දැනගෙන තමයි පින්වන්නේ මෙච්චර කල් මම බණ කිව්වෙත් අදින් අදින් පස්සේ කියන බණ කියන්නේත් එහෙම දැනගෙන නැතුව මම මේ ලොකු තත්වයක් තියම් බණ කියන නෙවෙයි ඔය කියන බණ අහන අයම තමයි අපිට කවදාරි බණින්නේ බොරුවක්ද නැද්ද එහෙනම් බොරුවක් මේක බොරුවක් මේක ගැලෙව්වොත් බොරුවක් හරි ඉතුරු ටිකක් ගැලෙව්වොත් හැම ගහගෙන ගියෝ හැම ගහුවොත් ඈ පණ පිටින් නෙවෙයි හිතින් හිතින් ආ පණ පිටියම ගන්න බෑනේ ඒකත් බොරුවක්ද නැද්ද අර ලස්සනයි කියපු රූපෙත් බොරුවක් අන්තිමට මොනවද අහුවෙන්නේ ගලවන් ගියොත් මේ ඇත්තට කරන්නේ මම මේ කියන්නේ හිතන්න මං ඇට ටික අහුවේ ඇටවලත් ඇත්තද තියෙන්නේ නෑ ඇටවලත් තව ගැලෙව්වොත් ඇට ලොද තියෙනවානේ මිදුළු ඇතුලේ තියෙන ඒකක් ගැලෙව්වට පස්සේ මොකුත් නෑ පුච්චෝ මිනි දැකලා තියෙද පුච්චන කලින් කොච්චර ලොකුද මිනිය අඩි 6ක් නේ පහමාරක් දිගයි කොච්චර විතර පොඩි හේකටද ඔබ දාන්නේ අන්තිමට මෙන්න මේ වගේ මුට්ටියකට දාන්න අපි මෙච්චර ලොකුවට අල්ලගෙන හිටපු හැඩ කරපු පම්පෝරි ගහපු එක තමයි ඔය අන්තිමට දාලා ගෙදරවත් තියා ගන්නවද නෑ ගඟකට දානවා අයියෝ මේක ගෙනිච්චොත් භූතයෝ දිස්ටි ටික ගෙදර එනවා ඒන ඉන්ද්‍රාලෝක සොයන්න අදලා කොච්චර මට වැන්දත් ඔබ අන්තිමට මාවත් දාන්නේ ඔයගේ මුට්ටිය කර නැද්ද දැන්පත් කරයි මං ගේ දාන්නේ මුට්ටිය කරන්නේ කොහොම හරි මම රත්තරන් කලයකට දාන්නේ නෑ නේ මම ඒත් දාන්නේ මුට්ටියකට ඒත් මම මෙහෙම හිටියොත් විතරයි මේක දාලා ගිය දවසට ආයි වඳින්නේ මුට්ටි නෑ මුට්ටි වන්නවත් නෑ ඊට පස්සේ මුට්ටි නෑ කවුරුත් නෑ නේ අපි මෙහෙම හිටියගේ ඒත් මොකද්ද වෙන්නේ ස්වාමීන් වහන්සේ උනත් අනිත්‍යභාවයට පත් වෙනවා අන්න එතකොට අඬන්න නැති හිතක් හැදුනොත් තමයි අපි බණ ඇහුවා වෙන්නේ අර මුට්ටියේ වැටෙනකොට ඇඬෙන්නේ නැත්තම් ඇත්ත දැක්කන අනේ ඒකනේ මේ හාමුදුරු මෙච්චර කල් කියලා තිබුණේ දෙයි හාමුදුරනේ දැන් උනේත් ඒකනේ කියලා දකින්නවා නම් අන්න අපි දක්ෂ ඇඬෙන්නේ නේ දේවල් වල ඔව් ඒක ඇත්ත මම ආයෙනේ එතකොට තියෙන තාම දැන් ස්වාමීන් වහන්සේ අතහැර අතහැර යන එක ඇත්ත අපේ තාම අපි අතහැරලා නෑ නේ ඒ නිසා අපිට ඒක දැන් සෝම ස්වාමීන් වහන්සේ අපවත් වුණා කී දිනෙක ගහක් ඇඬුවද නේ ඒත් මොකද වුනේ උපාසකම් වල තාම අර ස්වාමීන් වහන්සේ ගිහිපුදුව ගිහිල්ලා නෑ උන්වහන්සේ ජීවිතේ අතහැරලා තමයි යන්නේ රුසියාවට මැරෙන්න බලන් යන්නේ නැත්තේ හැබැයි අනිත් අයට ඒක තේරෙන්නේ එයාලා සින්දු හැදුවා කවි ලිව්වා ඇඬුවා වැළපුණා අපිත් ඇඬුවා වෙන්න පුළුවන් නමුත් දැන් තේරෙනවා ඒ සායනහසේ ගිය ඇත්තටම ලස්සන ගමනක්. ඒ ගමන අපිට යන්න දෙන කොච්චර සනීපදනේ. මෙහෙම මහන්සි වෙන්න ඕනේ නැහනේ. දැන් එහේ ඉඳලා හොඳට සනීපෙට දිව්‍යාංගනාව 10,000ක් විතර වට කරා ස්වාමීන් වහන්සේ භාවනා කරන ඇද්දේ. වැඩි දිරිත වෙන්නේ 1000ක් කියනකොට. දැන් මෙහෙ තියෙන සංකල්පෙ නෙවෙයි එහෙදි තියෙන්නේ. දැන් මෙහෙ ඉස්රින් දිහා බලන්නේ ගොඩාක් රාගසිතින්නේ. ඉපදෙන්න අපිට බෑ. අපි හිතන දේ වෙන්නේ නැහැ. ඒක කර්මාන රූප තමයි. කාටද මේ අපිටද ඉපදෙන්න පුළුවන් ඉපදෙන්න පුළුවන් නම් මං හිතන්නේ දැන් ඔය කාලෙක ඉපදේ කියලා ඉන්න හරි අමාරුයි දැන් අපිත් බලන් ඉන්නේ කොයි වෙලාවේද එහෙ යන්නේ කියලා මොකද ඔව් සපිරිවරින් ඔ සපිරිවරි බණ අහන්න යන්නේ සපිරිවරි මොකද මේ ඉන්න කිසිම දිව්‍යාංගනාවකගේ අල්ප මාත්‍රක හෝ වරදක් කරදරයක් දිව්‍ය පුත්‍රයන්ට නැහැ ඒ හැමෝම ඍෂිසේ තමයි හැසිරෙන්නේ හිත රිදෙන විදිහට හැසිරෙන්නේ නැහැ දැන් මනුස්ස ලෝකේ දෙන්නේ කොහොන එක්කෙනෙක් තියන් ඉඳලා බලන්න රිදෙනවද නැද්ද කියලා හිත දෙපැත්තටම මම මේ කියන්නේ රිද්ද ගන්නවමනේ රිදෙන පොඩි දෙයකට රිදෙනවා නමුත් දිව්‍ය ලෝකේ සැපයි කියන්නේ ඇයි එහෙ රිද්දෙන්නේ නැහැ රිද්දන්නේ නැහැ ඒක තේරෙන්නේ නැහැ ගිහින් බලන්න මම කියන මට පොඩ්ඩක් ඉවෙන් වගේ දැනෙනවා එහෙ හිටපු මේ පරණ පුරුදු තියෙන නිසා හරි සනීපයි ඔව් වැටෙන වැටෙනකන් හරි ඉන්න පුළුවන් නේ 3,00,000,000 හොඳයි නේ හොඳයි මන්නම් සතුටුයි මොකද එහෙ 3,00,000,000 විමුක්ත කාලක්‍රියාව කියන එක හරි දුර්ලභ දෙයක් හැමෝම කරන එකක් නෙවෙයි
තමන් විසින්ම තීරණය කළා චුත වෙලා මනුස්ස ලෝකයට එනවා ඒ එන්නේ බුද්ධෝත්පාද කාලවල තමයි ගොඩක් එන්නේ සහ පසේ බුදුවරු වැඩ ඉන්න කාලවලත් එනවා ඒ එන්නේ මොකදද පාරමිතා ටික තව පුරන්නට ඕන අපි කොච්චර දේවල් කිව්වත් බුදු වෙන කෙනෙක්ට මේ බණ විතර මදිනේ ඇස් දන් දෙන්න ඕන මස් දන් දෙන්න ඕන නේ අමුදරුව දන් දෙන්න ඒකට එන්න ඕන මෙහෙට අපි බුදු වෙන්න දෙන නිසා අපිට ප්‍රශ්නයක් දැනෙන්නේ නැත තාම නම බුදු වෙන කෙනාට ලොකු වගකීම් ගොඩක් ඒ නිසා මනසලකට එන්නම ඕනේ නැත්තම් පෙරම් පුරන්න බෑ බුදු වෙනකොට එන්න එපා මනසලකට මාර්ගඵල ලබන්න පුළුවන් මම මේ කියන්නේ බුදු වෙන එක ගැන බුදු වෙන්න බෑ එහෙදි මහා ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන්න බෑ දිව්‍ය ලෝකේ ඒකට මෙහෙට එන්නවා අනිත් ඕනම කෙනෙකුට එහෙදි සෝවාන් වෙන්න පුළුවන් සකදාගාම වෙන්නත් පුළුවන් අනාගාම වෙන්නත් පුළුවන් එහෙදි රහත් වෙලා එහෙදි පිරිනුවම් පාන්නත් ලබ එහෙදි පිරිනම් පානකොට මේ දවසින් දෙකෙන් පිරිනම් පාන්නේ කල්ප 1000 2000 4000 8000 16000 උපරිම තියෙන 16000ක් අකනිටා ඒ කාලේ ගෙවල තමයි ඒ බ්‍රහ්ම රාජවරු පිරිනවන් පාන්නේ එනන් පැහැදිලිනේ තේරෙනවනේ නැති සෝම සංඝාසිකනත් කියලා දන අවසන් උනේ එතකොට දිව්‍ය ලෝකේ තත්ත්වය උකයි ඒක නිසා සසර යනවනම් මම ඔබට යෝජනා කරනවා යන්න දිව්‍ය ලෝකේ පැත්තේ රවුමක් යන්න බ්‍රහ්ම ලෝකෙටත් ඊට පස්සේ ඔබේ ප්‍රාර්ථනා බෝධියට අපිට යන්න පුළුවන් ඒක න අපි ඕන තරම් කතා කියලා තියෙනවා සුභූති මහ රහතන් වහන්සේ කතාව මම මෙහෙදි ගොඩක් වාරවල කියලා තියෙනවා කල්ප ලක්ෂයක් දුගතියට ගියේ නැති රහතන් වහන්සේ කෙනෙක් තමයි සුභූති මහ රහතන් වහන්සේ කියන හදා ගන්න පුළුවන් මේක හැදුවොත් බැරි නෑ කුසල්ම කරලා නේද අර මල් ටික පූජා කරලා නේ මල් පූජා කරලා බුදු ගුණ හිතලා නේ ඔය අකුසල් කර්ම වලට එන්න නොදී दिगीन दिगट मुसल मकलो बहुत सपाई गिले मम्मी अने वेला सुगतीर पुलवांग खाट बुधु पसे बुधु महाश्रावक अग्रश्रावक बोधि प्रार्थना करन महा उत्तम वहन से गांजा कसी पुगा उन्नदा है मलदा है इन कट्टी बहुम दिव्य लोक अन्नवेन्े न बुधुन उंदला पसे बुधुन श्रावक इलवटा मेलवट अयो अपराधे मनुष्य जीवित मुट्ट कर बड़ युकन पोलवा देख दुख गिवेन सने अभी सत्तु उदयन रेवन अति पद मे सन संपत्ति प्रयोजन का अन्न पुलवा अभी स्वामी हसर वेर घी जीवित धर मे हसर घी के प्रश्न अन्म तू अरे मुलावेम काम संपत्ल गिली जनता इड़ पड़ा दुख हितना मुस्लिम क्रिस्तिया देखमद गोडे ऐ नित्यादृष्टि के तम सापिटे करुणा वेतिवेन्न ओण एक अमनुस्सकमाग्नेतिवेन अनुंगे दुखे हित उन्वेन गट मुखिया करुणा बलुपेटऊ दाल मे पूज कर लेन अपे कट्टी को पूज कर अर गेट उठ पल्ले अति टिकेट टिकेट मे आल उड़टे इव इव वस्ते सह अणीते दाएक वे पास मेहट आवट पास अपेट पुल पुलवा दिलवा यदि तत्व पालने नाई इनवा कि मुरो इनवा कट्टी दिन पालने अड़क लेनो दिदर अड़क लेना समय पाचन हदला मेरेनो कुष्ठ हदला अब ये मेरेन को तपेस करें पोषणे करण अये गी के नति करना भिक्षुवक्त निशा गी के बेटी दिन बेंदगी करुणा बेंदंग नैद बेंदंग बदगिरी नक महत्ते उपासक महत्या साहसनिक वाश ज्ञातिन नंगांकी दंड कट्टी बदगिरी आए पारी बाल मरायन गिदर विनम कोट बाल इतर खाण दिन बाल विनम बाल हितान बेता करुण मिनीसुतर अभी सत्तु किरे कोलम इन लंग मेरुनाया बिल्ली वेटला मेरुने या मेरन को බෞබෞද මට නම් මතකනේ බෞබෞ වරේ මොකක් කරේ නමක් තිබුණේ ක්ලබ් එකේ නම ඒ බෞබෞ ක්ලබ් එක හදලා තියෙනවා ඒ අසරණ බල්ලොන්ට ජීවත් වෙන දැන් හදලා තියෙනවා
හොඳට ගේ හදලා ලස්සනට හැම පහසුකම් බල්ලොන්ට තියෙනවානේ. හරි. එහෙනම් මෙහි අපිට එච්චර කොට්ට මෙට දාන්න බැහැ. නමුත් අපි එන බල්ලට කන්න දෙනවා. මම නම් අදින්නේ අනේ අනිත් පොඩි සයනර අදින වැඩි ඉතින් බැන බැන නේද මොනව කරන්නද කියලා. ඒක උපරිමයට ආපු තැන තමයි ওই බැම්ම ගහන්නේ දැන්. වමනේ හොදලා එපා වෙලා. අර රෑකාව බට්ටි උදේ වෙනකොට ඉබේට එළිය තියෙනවා. හරි. එහෙනම් කරුණාව ඇති වෙනවා. දුකටපත් වෙච්ච කෙනා දුකෙන් ගලව ගන්න අපිට හිතෙනවා. ඒක නිසා තමයි මේ බැනුන් ආහාරි කමන්නේ ආයෙ බණ කියන්නේ නේ. සමාවටි තන බණ කියන එක නතර කරා නම් හොඳයි කියලා. ඒ කියන්නේ කේක ප්‍රතිචාර එනකොට වචන ඇහෙනකොට. නමුත් ආයෙදන එක්කෙනෙක් හරි අහන වැතිනේ නේ මේක ආසාවේ. දැන් අර අම්බලන්දර අම්මා දවසක් මම බණ කියන්නේ නැහැ කියලා මෙතන යනකොට අනේ ස්වාමීන් වහන්සේ අපිට බණ ටික කියන්න ඔය විදියටම කියන්න කියලා එයා පස්සෙන් එල්ලීගෙන ආවා. අද එයාට පුටු පිටු පාන්න බෑනේ ඉතින්. ඊට පස්සේ මම ආයෙත් පරණ තාලෙටම කියාගෙන ආවා නේ. මොකද අපිට පස්සේ අර පරණ සිද්ධිය මේ එහෙම එක එක චෝදනා එනවා ඉතින් කමක් නැහැ. නමුත් මේ අපි මේ හැමදේම කරන්නේ වෙන මොකටවත් නෙවෙයි අපිට අමා මහ නිවන් දකින්නට. ඒක මට පේනවා මම යන්නේ මෙතෙන්ටයි කියලා මට දැනෙනවා. ඒක නිසා මම යන ඉලක්කයට තමයි මම මේ ફોકસ වෙන්නේ. ඔබ යන ඉලක්කයට ඔබ ફોકસ වෙන්න. ඉතින් ඔබට අදාදම නිවන් දකින්න ඈ අදාදම නිවන් දකින්න ඕන නම් ඒකට ඉක්මන් වෙන්න. මේ ස්වාමීන් වහන්සේලා බණ කී කින්නේ අයි? බණ කී කින්නේ මොකටද? තව පාරමිතා පුරන්න. දැන් මට දැන් වැඩ ඉවර කරගන්න ඕන නම් මම බණ කියලා හරියන්නේ නැහැ. මම කවුරුත් වෙන්නේ නැති කැලේකට ගිහිල්ලා මගේ වැඩේ මම කරගන්න. ඒ නිසා ඒක අපි කැමති විදියට තම තම නැනපමණින් දැනගෙන අපේ ගමන අපි යමු. ඒ නිසා අද දවසේ උදේ يعني 8 විතර ඉඳගෙන දැන් 6යි 10යි තාම කවුරුත් වෙලා බැලුවේ නැහැ. නමුත් ඉතින් අපි යුතුයකමක් තියෙන මේ කට්ටිය ගෙවල් වලට ඇරලා වීමේ යුතුයකම. නැත්තම් නෝන්ලා ටික උරන වෙනවා මහතුරුන්ගේ සහ මේ නෝන්ලාගේ මහතුත් උරන වෙලා පැමිණලියන්න පුළුවන් අපේ නෝන වෙලාවට ගෙදර එව්වේ නෑ කියලා. ඒ නිසා විතරයි නැත්තම් අපිට තවත් පුළුවන් තව පැයක් විතර ඕනනම් කාලි ගන්න. නමුත් එනකම් බලන් ඉන්න කවුද? ආලි බලන් ඉන්න. ආ ඒ කට්ටියට ආදරේ තියෙන උපාසකම්මට. එහෙම නේද? හොඳ එහෙමනම් සතුටුයිනේ නේ? සතුටු දුකද? අද දවස දුකයි සතුටුද? මොකද අවසන් කරන්නේ දවස් ඉස්ති කතාවකුත් කරන්නේ අන්තිමට. දැන් වැඩේ පටන් ගත්තා. මොකද්ද පිළිගැනීමේ කතාව කළා. කවුද? නායක සොයනසි කරා. දැන් මැද කතා ටික ගලාගෙන ගියා. ටිකක් රිදෙනවා ඇති සමහර රිදෙන්න ඇති අමාරු ඇති බඩ රිදෙනවා ඇති අවුව සැර ඇති ඔය ඔක්කොම හැල හැප්පීම් වෙලා දැන් සනීපයි. ඇයි? දැන් අවුවත් නැහැ වැස්සත් නැහැ නේ මුකුත් නැහැ. ඔව් සනීපයි. ගොඩක්ම සනීපයි. ගෙදර යන්න තියෙනවා කියලා අර හිතට දැනෙනකොට නේ. දැන් යන්න තියෙන කොහෙද? ඉතින් මට නම් සතුටුයි. මොකද අපිට අද දවසෙත් පිනක් කරගන්න වාසනාව ලැබුණා. ඉතින් ඒක ලැබුණේ එක දෙයක් තමයි මැරෙන්නේ නැතුව හිටපු නිසා සහ කුසාසිත රැකගත්තු නිසා ඔය දෙකම නිසා. ඒ කියන්නේ ප්‍රශ්න එනවා. ප්‍රශ්න එනකොට අපි ප්‍රශ්න වලට ගැටෙනවායි කියන්නේ අපි පරාදයි. ඒ කිසිම දෙයක් ගැටෙන්න එපා. එක 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 જાති කියයි ඒවා වැඩක් නැහැ. දැන් මෙච්චරලා මම මේ පැය දෙකේ මොනායි කිව්වේ වැඩක් නැහැ. ඔක්කොම බොරුනේ. ඔක්කොම වැඩක් නැහැ කියන එකනේ. අන්තිම මුට්ටියකටත් ගිහිල්ලා බැලුවනේ අවසාන වශයෙන් නේ. ඒක අපිටත් හොඳ නැහැ. අපි මෙච්චර කුටු උඩ වාඩිලා බණකවත් අපි යන්නේ මුට්ටියට. මුට්ටියට යනවා. ඒ නිසා ඒක වෙන බව දැනගෙන අපි වැඩේ කරගෙන යා. ඒ නිසා ඔය ජීවිත අනියතම් මරණ අනියතම් වගේම ඔය මොකද එක 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 අය මොන මොනවා දේවල් කිව්වත් අපේ ගමන අපි යනවා අපේ අටුවාව නැහැ කිව්වත් එකයි තියෙනවා කිව්වත් එකයි. ඒතකොට මම දුන්න එක උත්තරයයි මම කිව්වේ එක දෙයයි. එයාලට අටුවාව එපා වුණාට මට අටුවාව ඕන සහ මට අටුවාව විශ්වාසයි. මට එහෙම ඉහෙම් බයින රෝගයක් නෑ. ඔකට කියන්නේ විචිකිච්ඡාවනේ. ඉතින් විචිකිච්ඡාව අඩු වෙච්ච එකෙන් අපි සතුටු වෙන්න ඕනනේ. එහෙනම් අපි ගැන සතුටු වෙමු. මේ වාද කරලා වැඩක් නැහැ. වාද යන වාදයකට යනවා කියන්නේ මහා පීඩාව. මොකද එකට එක මේ තරක කරන්න ඕන ගලපන්න ඕන. මේ ඇත්තට මෙච්චර සාරා සංකල්පලස්තිය දුක් විඳලා පෙරුම් පුරලා මතු කරලා දීලා මේක දැක ගන්න බැරුව වලිග පාගගෙන ඉන්නවා. දීපු දෙය කියව ගන්න බෑනේ. එහෙනම් අපි කරන්න ඕනේ දැන් අද යෝජනා කරාම 3 දිනක් විතර පොත් ඉල්ල ගත්තා. ජාතක පොත්ම දෙකක් දෙන්න වුණා. පූජාවලියක් එක්කෙනෙක් බෑගීම දාගෙන තියෙනවා දැන් මේ වෙනකොට. දැන් ඒක සතුටුයි අපිට. මොකද මේව කියවන්න අපි සතුටු වෙන්න ඕනේ.
භාග්‍යවතුන් වහන්සේ වදාලා දී තමයි අපි මේ කියවන්න යන්නේ. සාදු කියලා සතුටු වෙන්න අනුමෝදන් වෙන්න. දැන් අපිට දවසේම කතා කරන්න වෙන මොකුත් නැහැ. තියෙන්නේ මොකද්ද? එක දෙයක් තමයි වැටහිච්ච දේ. අනිදි තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මම හිතන අපි පැය දෙකකට විතර කලින් කතා කළේ පොතේ තිබිච්ච ටික ධර්මය. මේ පැය දෙකේම කතා කළේ හිතට වැදිච්ච ටික. හරි. ඒ දෙකම ඕන නේද? පොතේ තියෙන්නත් ඕන. පොත නැත්තම් අපිට වදින්නේ නැහැ නේද? වදින්න දෙයක් නැහැ නේද? අවුරුදු 17න් කෙලින්ම අවබෝධුන්නේ නැහැ නේ මට. 17න් ගියා. ගියාට පස්සේ පොත් ටික තමයි හම්බුනේ. ඒ ටික හොඳට බැලුවා. සද්දාව ඇති වුණා. වීරිය ඇති වුණා. මේක කරන්න ඕනමයි කියලා හිතුණා. මේක වටින දෙයක් කියලා හිතුණ නිසා තමයි තාමත් මේ කොහොම හරි ඇදගෙන යන්නේ. තමනුච්චන ගමන් අනිත් අයටත් කියන්නේ ඒක. නැත්තම් මං කියන්නේත් නැහැ නේ. වටින්නේ නැත්තම්. දැන් මේක වටින්නේ නැත්තම් මං බොරුකාරයෙක් වෙනවනේ කියලා දීලා. මේක එහිපස්සික ධර්මයක්. එන්න බලන්න මට බය වෙන්න ඕනේ මේක කියලා දෙන්න. මොකද භාග්‍යවතුන් වහන්සේ පරිපූර්ණයි මේ දේවල් අවබෝධ කළේ. මේ කියපු හැම වචනයක්ම අපිට අවබෝධ වුණේ මොකෙන්ද? ධර්මය. තනියෙන් නෙවෙයි මේකේ ධර්මය අහලා කියවලා ඒ අනුව සිල් රැකලා භාවනා කරලා වැඩිහිටියෝ ඇසුරු කරලා අත්දැකීම් ලබලා ජීවිත පොතෙනුත් හොඳ හොඳ පාඩම් එකට එකතු කරලා තමයි මේ ඔක්කොම මිශ්‍ර වෙලා තමයි ඒකයි මං කිව්වේ ඉස්තවිර වෙනකොට තමයි වටින්නේ. දැන් මුවන් මහත්තයිය ළඟයි ඉස්තවිර වෙන්න තව 3යි තියෙන්නේ. 17ක් කොමරි ගෙවා ගත්තා ඊළඟ තුන එනකොට ස්ථිර භාවයට පත් වෙන. ඊට පස්සේ අපිට පාටියක් දාන්න පුළුවන්. මොකේද? 21. 20ක් හරි කියන එක. ඒතර 20ක් පිරුණයි කියන්නේ එතරම් වැටින්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. අපිට ඒක තේරෙන මොකද නවක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කරනකොට වඩා අර වැඩිහිටි වයසෙන් නෙවෙයි මහානකමෙන් වැඩිහිටි කෙනෙක් ඇසුරු කරනකොට හරි ගැඹුරු දේවල් මැදහත් දේවල් අපිට අහගන්න පුළුවන්. ඔය ඕන දෙයක් ඇවිල්ලා ඇහුවට පස්සේ අර හිත රිදෙන්නේ නැති වෙන්න කියලා දෙන්න පුළුවන්. නේද? ඒ මොකද්ද? අත්දැකීම නේ. පරිණත භාවය. එහෙමනම් ඒක තමයි අපි මේ පැය දෙකේ කතා කරලා වෙන මොකුත් නෙවෙයි අවුරුදු 17ක ලැබපු ප්‍රතිඵල තමයි ඔබට ඇහුනේ. දැන් මේක අවුරුදු 17 දී ඔබ බණ අහන්න ආව නම් මගෙන් මට මේ මුකුත් කියන්න වෙන්නේ නැත. ඇයි කියන්න බැරි? අත්දැකලා නෑ, දන්නේ නෑනේ ලෝකෙද ගැන. අන්න ඒ නිසා සතුටු වෙන්න අවුරුදු 17ක් බුදුසසුනේ කටයුතු කරන්න අපිට ලැබුණා කියලා අපි සතුටු වෙනවා. එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අද බණපදයක් අපිට අහගන්න ලැබුණා කියලා ඔබ සතුටු වෙන්න. ලබන අවුරුද්දේ අපි 18යි කියලා කියන්න. එතකොට තවත් සතුටුයි. තව කල් යනකොට කොහමද අපිත් නාකි වෙනවා, මහානකමත් නාකි වෙනවා, අත්දැකීමත් නාකි වෙනවා. මේක පටිගත වෙච්ච නිසා අපිට කවදරි අහන්න පුළුවන්. එතකොට ලබන අවුරුද්දේ අහනකොට මීට වඩා ටිකක් වෙනස්. හරි, එහෙමනම් 8ට ආපුව 7ට ආපුව අයද දැන් ඉන්නේ? නෑ, 6 වෙනකොට ඊට වඩා 6යි 20යි දැන් වෙනස්. අවබෝධය වෙනස්, අත්දැකීම වෙනස්, පිනෙන් බර වෙලානේ. පින් පින්බරයි. ඒ පින්බරයි කිව්වේ උදේ 7ට වඩා පින්බරයි. ලබන පොයටනකොට ඊට වඩා වැඩි වෙන්න උත්සාහ කරන්න. හැබැයි ඒ පොයටත් 7ේ කෙනා නෙවෙයි 6ට ගෙදර යන්නේ. ඒක පරමාර්ථයෙන් කිව්වේ. හරි, එහෙනම් ඊට වඩා දෙයක් අද අපි ලැබුවා. මේ දවස ගෙවන්න හරි අමාරුයි ඇත්තටම. අපිටත් අමාරුයි, ඔබටත් අමාරුයි. මේක අපි දෙගොල්ලා උත්සාහ කරේ නැත්තම්, එකතු වුණ නැත්තම් මේක කරන්න බෑ. විශේෂයෙන් දායකයෝ ටික ආවේ නැත්තම් අපිට මේ පින කරගන්න කොහොමවත් ලැබෙන්නේ නැහැ. මේ දේශනාව සරු වෙන්නේත් නැහැ. දැන් රේඩියෝ එකේ බණ වුණ තරම් මං කියලා තියෙනවා. ඒ කියද්දි කියන්නේ ස්පියාගෙන කවුරුත් නැහැ. මයික් එකයි මයි විතරයි. හිතින්ම වා ගන්න අරුපාද කම්මල මහත්තුරු ටික ඉන්නවා කියලා හිතන් තමයි කියන්නේ. දැන් මවන්න ඕනේ ඇස්පනා පිටම ඇවිත්නේ. ඒකයි මම නිතරම කියන්නේ එන්න ඉස්සරහට එන්න. මොකද ඒ ඔබ පැමිණීම ඔබ එන එක මේ ස්වාමීන් වහන්සේට අනුග්‍රහයක්. බුදුන් වහන්සේ තවත් කරුණක් කියා දෙන ඔබේ මූණ දැකීම වීරයක්. ඔබේ සතුට මූණ හොඳ ඇද කරගත්තු මූණ නෙවෙයි. දැන් මූණ රජුල්ල වගේ වෙලා නම් කට. එතකොට මේක වැඩි වෙලා බණ කියන්න වෙන්නේ නෑ. එතකොට ඒ ඉරියව් වලින් පවා ඇති වෙන්නේ ශක්තිය නේ එක පැත්තකින්. එහෙමනම් ඔබ ආපු නිසා ස්වාමීන් වහන්සේලා පින් කරගත්තා. ස්වාමීන් වහන්සේලා බණ කිව්ව නිසා ඔබ පින් කරගත්තා. අර පොඩි ස්වාමීන් වහන්සේ වචනයක් කිව්වා අපි ඔක්කොම එකතු වෙලා ගමන යමු නේ. ඒක බණපදයකුත් තියෙනවා. ස්වාමීන් වහන්සේලා උදව් කරනවලු ගිහි කෙනාට. ගිහි කෙනා කරන්නේ කොහොමද? සිව්පසයේ ගෙනල්ලා දීලා අනුග්‍රහ කරනවා. ස්වාමීන් වහන්සේ බණ කියලා අනුග්‍රහ කරනවා. සාගාරා අනගාරාච උබෝ අන්‍යෝන්‍ය නිස්සිතා ආරාදයන්ති සද්දම්ම යෝගක්කේමං අනුත්තරං. අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කටිරිවිච නිතරම දිවිච ගාතාවක්. ඔය දායකයෝ ආපු හැම වෙලාවෙම කියන්නේ සාගාරා අනගාරාච. ගෙදර ඉන්න අයත් මහාන වෙච්ච අයත්. උබෝ අන්‍යෝන්‍ය නිස්සිතා.
දෙගොල්ල ඕන වුන්ට උපකාර වෙමි. ආරාදයන්දි සද්දම් මේ සද්ධර්මයට පැමිණෙන. පැමිණෙනවනේ. මේ අද පැමිණුණානේ සද්ධර්මයට. මේ කතා කළේ සද්ධර්මයේ. භාවිතා කළේ සද්ධර්මයේ. යෝගක්ඛේමං අනුත්තරං. ඒ අනුත්තර වූ නිවනට යන්නයි මේ දෙගොල්ල එකතු වෙන්න ඕනේ. වෙන කොහෙවත් යන්න නෙවෙයි. ඒ අත් යන ගමන් එක එක පාරවල් අහු වෙනවා. ඉතින් ඒවයි පොඩ්ඩක් දුර ගිහලා ආයි බලන්න ඕනේ මේ වැඩේ හරියන්නේ නැහැ. යෝගක්ඛේමයට තමයි අපි යන්නට ඕන. මොන જાති කළත් අන්තිමට යන්න තියෙන්නේ කොතෙන්ද අපිට? සනසනවන නිවනට යන්න ඕන. නැත්තම් කොයි ලෝකේ දරකුව වගේ දිව්‍ය ලෝක රවුම් ගැහුවත් අවසානයක් වෙන්නේ නැහැ. අවසානයක් තියන් අපි ඒ රවුම් ගැහුවොත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි දන්න අනිවාර්යෙන් නිවන් දකින්න ප්‍රාර්ථනාව අපිට තියෙනවා. එතෙක් පොඩි විවේකයක් ගන්න විතරක් අපි ටුවර් එකක් ගිහින් එනකොට තවුතිසා බවුනට ෆ්‍රී යන්න පුළුවන්. ටිකට් දාන්න ඕනෙත් නැහැ. දැන් වැඩේ කරගත්තොත් ෆ්‍රී යන්න පුළුවන්. නැත්තම් ෆ්‍රී යන්න පුළුවන් අවීචි මහ නිරේඩත් පුළුවන්. එහෙත් ටුවර් දෙනවනේ. දැන් ටුවර් දෙකම ගිහපු කෙනෙක් කවුද? නිමි මහ රජතුමා. පන පිටින් ගියානේ. මාතලි දිව පුත්‍රය ඇවිල්ලා අරන් ගියා ඉස්සෙල්ලා නිරේඩට චාරිකාවක්. ඒ කියන්නේ යපිච්චෙන්නේ නැහැ බලන්න යන්නේ. ආයි පස්සෙක ගියා. තවතිසා දිව්‍ය ලෝකෙට ගියා. ඕන නිමි ජාතක කියලා බලන ජාතකෝදේ තියෙන ලස්සනයි. එහෙම ටුවර් යන්න අපිට ලැබෙන්නේ නැහැ ලේසි. හරෙත් ගිහලා මෙහෙච්චන්. ඉතින් අපි දැන් ගොඩක් බලාපොරොත්තු වෙන්නේ උඩ යන්න තමයි. නමුත් කොයි වෙලාවරි හුලංගිල් අරගුව වගේ රෝදිකවත් ගියොත් එහෙමනේ. යටරත් චාන්න ඉඩ තියෙනවානේ. දෙකම තියෙන බැලන්ස් කරගන්න බෑ. අපිට හිතන්න බෑ. ඒක දන්නේ නැහැ. දෙහි ගෙඩියක් වගේ තමයි අස්සෙක පිට තියෙන. කොයි පැත්තට වැටෙද දන්නේ නැහැ. මැරෙන කොටනේ තීරණය වෙන්නේ. දැන් නම් හිතන් ඉන්නවා දිව්‍ය ලෝක යන්නත් ලැබෙයි කියලා. නමුත් මැරෙන වෙලාවේ කොහොම වේද කවුද දන්නේ නේ? මරණ දවස කියන්නත් බෑ. මැරෙනකොට හිතන දේ දන්නේත් නැහැ. හැබැයි එක දෙයක් දන්නවා. අනිවාර්යෙන් මැරෙනවා. කොහේ හරි යන්නත් වෙනවා. ඒක හොඳ වේවා කියලා තමයි මේ උදේ ඉඳන් හවස වෙනකම් වාඩි වෙලා බලාපොරොත්තු වුනේ නේ. ප්‍රාර්ථනා කළේ සහ රැස් කළේ ටික හොඳ වෙයි. මොකද දැන් මේ කට්ටිය වාඩි වෙලා හිටියනේ හොඳට. මමත් වාරලට දැන් අපේ නුවන් මහත්තයා දීපවාසනේ මම අතිරේක වශයෙන් හිතලා වාඩි කෙරුවා අපේ සායනාස කෙනේ. මොකද ගෙදර ගියාම වාඩට පේන්නේ නැති නිසා. දැන් රැයට වාඩනට පේන්නේ නැහැ නේ. දැන් දැක්ක සතුටු වෙන්නේ නේ. ඒක තමයි පින කියන්නේ. පින වැඩි වෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ පහම දේව කරලා තියෙනවා. පුන්නා දාසිය ලුණුත් නැති මුකුත් නැති කැව් මේ රොටියක් කුඩු වලින් අදපු පිටිවල මේ පිටිවලින් අනලා හදාගෙන ආපු නිකන් ලුණුත් නැහැ හොඳට. රස නැහැ. හැබැයි දාසියක් පූජ කළා. මොකද කළේ? අර රාජ භෝජන වන්දන බුදුරජාණන් වහන්සේ ගහක් මුල වාඩිලා පුන්නා දාසි බලන් ඉද්දෙද්දි වැළඳුවා. ඇයි? එයා කෙරෙහි කරුණාවෙන් අර රොටිය දුන්නට වඩා පින් රැස් වෙනවා දැකලා සතුටු වෙලා. ඇයි වළඳන දැක්ක ලෞතර බුදු කෙනෙක් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි සක්විති රජා අතහැරලා ආපු රජ කෙනෙක්. මේ වළඳන්නේ රොටියක්. හැබැයි භාග්‍යතුන් වහන්සේ පින නිසා රොටි වළඳන්න වෙන්නේ නැහැ. කවුද දෙන්නේ? දෙවියෝ ඇවිල්ලා දිව්‍ය ඕජස දාන. දැන් අර කිව්වේ මොකද්ද? යව කතාවෙත් යව කොටල ගත්තට මොකද අන්තිමට ඕජස දාලා දිව්‍ය ඕජස දානවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කරුණාවේ අපි අපේ කරුණාව ඉච්චර නැහැ ඉතින්. නමුත් ඒ අනුව යමින් තමයි අපි හිතුවේ මේ ආසනය අද ඇත්තටම භාවනා ආසනයකටත් ගන්න පුළුවන්. මේක ධර්මාසනයකට ගන්න සුදුසුයි. මොකද මහේසාක්‍ය විදියටම හොඳට හදලා තියෙනවා. ඒ කියන්නේ ඒක ආවට ගියාට හදලා නැහැ. උසස් ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ පින අපි හැමෝම සාදු කියලා අනුමෝදන් වෙමු. අනිත් අයට බැරි නම් මොකද කරන්න ඕනේ? සාදු සාදු කියලා අනුමෝදන් වෙන්නට ඕනේ. එහෙමනම් ඒ ටිකත් අපි සතුටු වෙලා අනුමෝදන් වෙලා එන ආවට වඩා හොඳට හිත ශක්තිමත් කරගත්තු සතුටු වෙච්ච සහ පින් රැස් කරගත්තු පිරිසක් වශයෙන් අද අපි ගෙදර යනවා අය කියලා අපි අන්තිම වශයෙන් සතුටු වෙලා